Kaya natin yung kaya ito, buho nga tinuyari ka, gunay mo sa sinang gigi na, tingin mo din eh, api kaulot na daro na ahan na kaulot at iya buna sa ngayon eh, apag iti yan na, tingin mo sa, mbala yan isa ama yung ato na yato at ito na sit, daro mas daw na karan na tabi, istal api kahan daro ganin mo, api iti yan na punya shakti yung mahimeng daro na ahan na gamang, අපි උත්සාහවන්ත වෙමු මේ බුදු පියාණන් වහන්සේ වදාළ වූ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතය තුළට සම්බන්ධ කරගන්නට ඒ සඳහා ඕනම තැනක ඕනම ස්ථානයක තියෙන ධර්ම දේශනාව මුගුවන් ඉදලේ හරි රූපවාහිනිය හරි වේවා කොහේ හරි කමක් නැහැ ලෝතර බුද්ධ දර්ශනයයි අපි අහන්නේ වහන්ඳ අහන ගමන් අපේ ජීවිතය මේ සසර දුකෙන් මුදව ගන්නට ඒ සියලු ධර්මයන් උදව් කර ගන්නට ඒ සඳහා මම මුලින් මෙල්ලීම කරේ මොකද මම කියන දේම නිවැරදි කියන තැනක එළඹ සිටින්න එපා ඒක හොඳ නෑ එතකොට අපි දෘෂ්ටිගත වුණා වෙනවා ධර්මය හොඳට ඉගෙන ගනිමු ධර්මය තුල ජීවිතේ පිහිටවමු කවුරුත් කියන්නේ සත්‍යධර්මයමයි ඒ ධර්මය තුල ඔබ නිවැරදි දේ ගන්න නොගත යුතු දෙයක් හරින්න හැබැයි කිසිම ගැටීමක් ඇති කරගන්න එපා අපි මේ යන්නේ සීලය දිනු කරගෙන අද දවසෙත් අපි සීලය දිනු කරගෙන සමාධිය වැඩෙන්නට සිත පාවිච්චි කරගෙන එතන ඉඳගෙන ප්‍රඥාව නැමැති සසර දුක් කෙලවර අවසන් කරන්නට තියෙන ඒ උතුම් උසස් චිත්ත මට්ටමක් හදාගන්නයි අපි කවුරුත් උත්සාහ කරන්නේ. ඒකට අපි සිල් ගන්නවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. සීලය කියන්නේ අපි දන්නවා කය වචන දෙක සංවර වීම සීලය. එතකොට කය වචන දෙක සංවර වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු අපේ කය සංවර වෙන්නේ කයෙහි එහෙම නැත්නම් කයෙහි අවශ්‍යතාවන් අඩු වෙන තරමටයි කය සංවර නේද කයට යම් යම් අවශ්‍යතාවල් ඇති වුණොත් කායික අවශ්‍යතාවන් උපදින්න උපදින්න මොකද වෙන්නේ කය ඒවා හොයාගෙන යන්නට පෙළඹෙනවා එතකොට කය සංවර වෙනවා खया संवर वेनवा कियान्नेम ए दे लब्धनकं तमंगे तिबुनु वचन मालाव पवा ए खये असंवर कमट अनुसकस वेनवा एतकोट अपे सित मनोवगेद वेगवत् वेच्च तमंत तमं पवा नोपेनेन तत्तेत उदावू सितक् तियेनि खय उदाव करगेन खय संवर नैति निसा වචන සංවරය නැති නිසා සිත දසංවර වූ මට්ටමට කියනවා දුස්සීලය කියලා. එහෙනම් අපි සීලය තේරුම් ගන්න නම් සීලය කියන්නේ පුළුවන් තරම් ලෝකී ආසාවල් අඩු කරගෙන ඉන්න මට්ටමක් තමයි සීලය කියලා කියන්නේ. ඒ සීලයට අපිට එන්න එකපාරට ලෝකෝත්තර මාර්ගයෙන් බෑ. එම නිසා මේ ලෝකේ නුදන්න ක්‍රමයට වීරමණී සීලය අපි සමාදන් වුණා ඒ කියන්නේ සදින් අපි ආසාවල් යටපත් කරගෙන ඉඳලා හරි අද්දකීමක් ගන්න ඕන ආසාවල් අඩු වෙලාවෙයි අපි ගොඩක් සංවර වෙලා තිබ්බේ කියලා සීලය අද වැඩසටහන අවසන් වුණා මෙහෙදී විතරක් නෙවෙයි කොහෙදී හරි අම්මලා සීල් ගන්න තැනකදී හොඳට දකින්න අද දවසේ මම සංවර වෙලා හිටියේයි ගලප ගන්න ජීවිතේට සංවර වෙලා හිටියේ මගේ ආසාවල් අඩු වෙන තිබුණ නිසා කයෙහි ගැටෙන ආසාවල් අඩු වෙලා තිබුණ නිසා වචනවල සංවරකමක් ඇති වුණා. එම නිසා සීලය ඔන්න කියලා අපි කිව්වා ඒකට. මේ සීලය ආරක්ෂා වුණා කියන්නේ එහෙනම් අපි දන්නවා ආසාවල් අඩු වෙන පවතින්නේ සීලයමයි. ඒ ආසාවල් අඩු කරගෙන යන්න තමයි අපි මේ ඔය පංච සීලය හරි අෂ්ටාංග පුරාංග සීලය හරි මේ මොන හරි ක්‍රමයකට අපි මේ වීර්ය වඩන්නේ. අපි මුලින්ම කියන්නේ සත්තු මරන්නේ නැහැ කියලා සත්තු එහෙනම් මරනවා ඇති අපි ඒක ඇතුළත අර්ථය මම මේ විග්‍රහ කරන්නේ සතුන් මරන්නේ නැති එක හොඳ වැඩක් නම් ඒකත් සීලයම තමයි එතකොට සත්ෙක් මරන අවස්ථාව එහෙනම් මොකද්ද සීලය කැඩුන අවස්ථාව සීලය අපි ගාව තියෙනවා අපි මේ දකින්නේ කැඩෙන හැටි සත්ෙක් මරන්න ආශාව පහළ වෙනකන් අපේ ගාව සීලය තිබුණා නේද शीले चढ़ने को सता मरा नाशाव पहलो गित असंग वरुना खय असंग वरुणवा खय
නරක් වෙනවයි සතා මරණකම් ඉන්න බැරි වෙනවා කයට. මැරූ ගමන් ක්‍රියාවෙන්ම Tamanta මේක විපාකේ අයිති වෙනවා. ඔන්න දැන් එහෙනම් අපි දැක්කා මුලින්ම කියන ශික්ෂා පදයේ තුල පානාති පාඩය නවත්තන් ඉන්න එක දැන් හොඳයි කියලා අපිට තේරෙනවා ඇති එහෙනම් පානාති පාඩය නරකයි කියලා තේරෙනවා ඇති සත්තු මරණ එක හොඳයි හොඳ බව සීලය සත්තු මරණ බවම සීලය සත්තු මරණ බවම අපේ තියෙන සීලය නැතිවීම කියලා දැන් අපි අවබෝධ කරගන්නට ඕන මේ මේ සඳහා සමාජ පවතින තදාංග සීල මට්ටම් මේ දිනකට සීමා වෙලා කාල සීමාවකට සීමා වෙලා ගන්න මේ සීලය හරි වැදගත් මේවා විසි කරන්නේ නැහැ බෞද්ධය මේවා ඕන අපිට ඒ වගේම ඊළඟට දන්නවා අනුසතු දේ ගන්න එක හොඳ නැහැ අන්තරුදේ නොගන්න අදහසක් පහළ වුන නිසා අපි දැන් සංවරයි. එහෙනම් අපේ සංවර බව බින්දෙන්න කොටෙන්දිද අනුසතුදයක් ගන්න අදහසක් ආපු ගමන් අපේ සීලය කැඩෙනවා. ඒක ක්‍රියාවෙන් කරොත් විපාකත් අයිති කරගත්ත වෙනවා. කියලා දැන් අපිට මේ අද සීලය දවසේ නිකන් ඉන්නේ නෙවෙයි කිව්වේ. මෙහෙයි කරන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාර කරනවා කියන්නේ මෙහෙයි කරනවා. මේ වෙනදා මෙමෙහි නොකරපු නිකන් කිව්වට මදි අපි ඇත්තට මද ගන්නෙ නෑ අන්පත් දෙ ගන්නෙ නෑනේ දැන් ක්‍රියාවෙන් ගන්නෙ නෑ හිතේ ගන්න අදහස එනවා ඇති ගන්නෙ නෑ යටපත් කරගෙන අපි ඉන්නේ සතුන් වරන්නේ නෑ බොරු කියන්නේ නෑ නේද හොරකම් කරන්නේ නෑ ඕ ආදී වශයෙන් අපිට මේ සීලය දැන් තියෙනවා දැන් ඉතින් අපි මේ සීලය විගතම ජීවිතයට සම්බන්ධ නොවන හේතුව තමයි මේ සීලේ ගුණය අපි තුලින් අපි දැකලා නැහැ. මේ සීලේ ආනිසංසයි මොකද අපිව සංවර කරලා තියෙනවා. සීලේ ඉදිරි අපි සංවරයි තියෙන්නේ. දැන් අද දවසේ මන්දිරයක වැහුවත් ඇඟට අපි මරන්නේ අයින අදහස මරන්න බෑනේ නේද? අපි පොරොන්දුවක් දීලා නැති වෙන්නේ. සතු මරන්නේ නැහැ කියලා අපි අද මොකද කරන්නේ? මැරුව පව් නිසා සතයිලවල දානෝ පිබලා අන්න හරි දැන් මේ එතකොට පව සිද්ධ වෙන්නේ අද මරුවොත් විතරද දැන් අන්න එහෙම ජීවිතේට ගලප ගන්න දැක්ස වෙන්නේ අද අද කිව්වොත් විතරද බොරු කිව්වම පව සිද්ධ වෙන්නේ දැන් හැමදාම පව එහෙනම් අද විතරක් දැක්කේ කියන සිද්ධ වෙනවා ඊට පස්සේ පව සිද්ධ වෙනවා නේද ඊළඟට බොරු කිව්වම අද බොරු කියන්නේ සම්මුති සීලය ගැන මම මේ කතා කරන්නේ තාම අද බොරු කියන්නේ ඒක හොඳ මේ ගුණයක් බොරු නොකියන බව දැන් එහෙනම් අපි අදින් මේක ඉවර කරලා හෙට ගිහිල්ලා බොරු කිව්ව මොකද වෙන්නේ සීල් කැදේනවා ඉතින් මෙහෙන් කඩනෝ මෙහෙන් හදනෝ මෙහෙන් කඩනෝ මෙහෙන් හදන දැන් මේක අවබෝධ කරගන්න අපි විනද නැති ගුණයක් අපේ යෝනිසෝ මනසිකාරය කියලා කියන ගලපගෙන බලමු අනේ නැති බවම වැරදි නොකරන බවම සත්‍ය වැරදි කරලා බව පහත් එහෙනම් මම පහත් නෙමෙයි කියලා තියෙන්නේ වැරදි කරලා කෙනෙක් උසස් වෙලා තියෙන්නේ වැරදි වලින් මිදලා දැන් තේරෙනවනේ මේ සීලය කොච්චර උතුම්ද අද ඔබ සමාදන් වෙලා තියෙන සීලේ ආනිසංසයි නිකන් නෙවෙයි අද කරන්නේ නැහැනේ අවබෝධයෙන්ම නොකරන්නේ දැන් මරන්නේ නැහැ බොරු කියන්නේ නැහැ අන්සතු දෙය ගන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රකාශ කරලා දැන් අපි ඒක රකිනවා කිව්ද කරනවා නේද දැන් ඔය අපි බුදුහාමුදුරුවෝ යන්න ආරම්භ කරන ක්‍රමය. දැන් අපි මේ යන්නේ බුදු කියලා නවාසේ සරණ. කොහොමද දැන් අද යන්නේ? බොරු නොකිය අන්සතු දෙ නෝගෙන. දැන් හෙට ගන්නෝ කියන්නේ අන්සතු දෙ. බොරු කියනෝ කියන්නේ. යනවලු බුදු සරණ. මේ යන්න කනේ මේකනම්. එහෙනම් යන්නේ නැහැ. ඉතින් යමි කියන එක ඇත්තද ඇත්ත කියවද බොරු කියවද? බොරු කියවද? තමාව තමාව රැක ගන්නවා. ඉතින් අපිට භෞතික ජීවිතය තුල එකපාරට නැහැ මේ කියන විශ්වාස තැන දෙන්න. නමුත් අපි උසස් දේ උසස්යයි කියලා දකින්න නෝනවත් තියෙනවා. අන්න ඒක ඇති කරගන්න මේ යෝනිසෝමනසිකාරය කියලා කිව්වේ. මේ වැරදි නොකරන බවම උසස්. වැරදි කරන බවම පහත්. වැරදි කරාම දඬුවම වෙනම එනවා කරන බව නිසා අපි සසරේ ඉන්නට වෙනවා. හිටියොත් මේ දඬුවමක් වෙන්නේ අපි වැරදි කරලා තියෙනම් නේද නොකරපු කවුරුවක් නැහැ මෙතන අපි කවුරු කරපු නිසා ඉන්නේ ඉන්න බවට සාක්ෂි ජීවිතේ වෙන සාක්ෂි නැහැ දැන් අපි ඉන්න බව නම් වැරදි කර බවට තියෙන එකම සාක්ෂිය තමයි අපි ඉන්න බව අපි වැරදි මිදිලා තිබ්බනම් මෙහෙම කෙනෙක් ඉන්නද රහත් වෙලා ඉවරයි නේද
එන අපිට දැන් මේ භෞතිකව මේ අද ගන්න සීලය තුල ගුණය රැකගෙන මේ වැඩේ ඉවර කරන ඒ විමුක්ති මාර්ග ඥාන දර්ශනයට එන්න මාර්ගය හදාගන්නයි මේ සීල් වැඩස ගන්නත් අපිට වැදගත් වෙන්නේ දැන් හොඳට බලන්න පටාචාරගේ ජීවිතයේ දේශ බැලුවාම හොඳට ගලප ගන්න පුළුවන් පටාචාරට මිනිස්සු ගල් ගැහුවා හූ කිව්වා මොකක් නිසා पटाचार दुख विषय पटाचार लोकी आशावल दुख मरण पहाक दुखी अम्मता स्वामी अपहाय ना दुख मिनसूकिया पटाचार पिछले मुखिल तमंग ऐतिगे नोलदी अनीत निश अनीत नित्य निशा दुखी ඒ දුක් විඳිනකොට මිනිසුත් ගල් ගහනවා. එහෙම වැඩි. දැන් අපිත් මොකක් හරි දෙයකට වගේ කලබලෙන් මේ දිව්ව කීම සෙනගක් නැති. මොනවද කරන්නේ? අපිත් ඔයගේ දේවල් ලබන්නේ. දැන් මේ ජීවිතේට ගලප ගන්න තියෙන්නේ. දැන් මේ පටාචාරාව බුදු කියන වාසේ හම්බුණාට පස්සෙත් මිනිස්සු හු කිව්වද? අන බලන්න නේද? දුකෙන් නිදහස් උත්තරයන්ට ලෝකයම වළින්. ලෝකෙම ගරු කරන ඒ අතර මේ කරපු කර්ම විපාක දෙනවා ලොකු ආනන්තරී මට්ටමේ කරලා තිබ්බොත් ඒ වෙනවා නමුත් අපි තේරුම් ගන්නට ඕන සමස්තේ අති විශාල කර්ම ප්‍රමාණයක් ඇයි ඒ මොනවා කරලාද තණ්හාවෙන් නිදුනා තණ්හාව නිදුන කියන්නේ ළමයි මගේ සැමියා මගේ අම්මා තාත්තා මගේ කියලා හිතපු නිසා මගේ බවමයි දුකට හේතු एक बुद्ध वचने अवबोध कर मगे भवे मिथुन पंच उपाधान स्कंदे मिथुन पंच उपाधान स्कंदे की गटल करोड़ कल विस्तर करना फर्स्ट पंच उपाधान स्कंदे उपाधान करती कर वेदना वलि बाहर रूप ऐति कर वेदना कटि कर पटाचार शनी ऐति की ऐति कर वेदना एक मंडन නැති වුණාම නැති ලක්ෂණයක් පහළ වෙන්නේ නැහැ ඇඟේ. ඇඟේ තියෙන ලක්ෂණ මේ වැඩි වෙලා එනවා. එතකොට මඟ කියලා අල්ලන් ඉඳලා තියෙන වේදනාව. අනේ මට අහිමි වුණානේ කියන සංඥාව අල්ලන් ඉඳලා තියෙන්නේ. අහිමි වීමේ දුක. මේ විදිහට යමකට ඇලිලා කියන්නේ දුක අල්ලගෙන. අපිට දිනු නුවණක් ඕන මේ චුට්ට ගලප ගන්න. එතකොට අද පිළිගන්න දවසේ අපිට දැන් නම් ඉතින් ආසාවල් අඩුයි යනදම ඒක නිසා ප්‍රශ්න නැහැ මේක තමයි සීලයට මෙන්න මේ විදියට ගලප ගන්න දක්ෂ වෙන්න පටාචාර බෝසතාණන් වහන්සේ ඉඳින් නැති නේද බෝසතාණන් වහන්සේ බුදු වෙන ඒ කාලේ හිටියන්නේ ඒ කාලේ හොරුගට තණ්හාව දිගේ ගිහිල්ලා අය ලෝකෙ අල්ලා අල්ලගත්තේ කම තමයි පාරවල් අල්ලකල දුක කියලා ආ පටාචාර උසස් කෙනෙක් වුණා මොකකින්ද උන්නේ අයිතියෙන් මිදුණා අපි දැන් උත්සාහ කරන්න ඕන පොඩි පොඩි දෙයින් හරි අයිතියෙන් මිදිලා ඉන්න දැන් මෙතන මම මේ කතාව කරද්දී අපි හිතමු ටෙලිෆෝන් කෝල් එකක් ආව කියලා කෙනෙකුට ඒ ආවම මෙන්න අපිට කේන්තියක් නැද්ද අපිට අපි හිතමු මම මේකට බාධා කියලා කේන්තියක් ආවා කියලා एक अलग अर्थ मुखद एक अलग अर्थ मग सील कह देना नहीं तो भाभी मग आदर्श दिल थी ना मग लोकेट आदर्श दिल घटती ना मग मटा ही आदर्श दे दो लोकेट आदर्श देने के बोरुआ समन का मन का आदर्श दूरना किया ने मैं लोकेट दी ला मेरे मम बिना सुमत के पाठ खाल कर लूंगा मगे सीले कह देना सीले कह दूंगा को हमें जाती नहीं मग और रहती है රෝණේක පටන් ගන්නට නරක වචන ටිකක් කියන්නේ නැති. ඒක මොකද හොඳ වෙන්නේ මම කතා කරා පෙරදී. මට තේන්න ඕන ටෙලිෆෝන් එක නාද වෙන එක නෙවෙයි. ඒක තුල මගේ වැදෙන දුස්සිල් බව.
විකෘති බවයි මට පේන්නේ. අන්න ඒකේ වරදයි මම දකින්න තමයි. දැන් අපි මේ සීලය තුල වඩා ගන්නේ සිත වැඩෙන තැනි මුලින් වල්ල ගන්න මේ උත්සාහ කරන්නේ. දැන් අපි අද මේ නොගනිමි කියන්නේ මගින්. දැන් මේ මගින් යල්ලන්නේ සතුන් නොමරමි නොකමි අනු සතු දෙ නොගනිමි කියන්නේ මේ. එහෙනම් ගන්න බව උදා වෙන දන ආරෝප දකින්න. පුළුවන් දෙයක්. දැන් අමාරු දෙයක් නෑ බුද්ධ ශාසනයේ තුල. මේක අමාරු ලේසි කියන්නේ නෑ. ලේසි කියන්නේ නැත්තේ ඇයි? හැමෝටම බෑ. අමාරු කියන්නේ නැත්තේ ඇයි මම? මේ ඔබ පුරුදු කරගෙන කෙනාට පුළුවන්. පුරුදු කරොත් පුළුවන්. දැන් ඔබ අපි මේ මෙච්චර කල් සීල් ගත්ත නිසා අපි දන්නවා සීලේ ආනිසංසය. සීලේ ආනිසංසය මොකද්ද? සිත කලබල නැතුව සමාධිය තියෙන ඉබ්බේම සිතේ සමාධිය තියෙනවා. සීලේ ප්‍රමාණයට සමාධිය තියෙනවා. සීලය අපිට මට මේ උපමා ගන්න හොඳ නැතිලු. ඒ වුණාට මම තේරුම් ගන්න ඕන නිසා කියනවා සීලය සීයනම් සමාධියත් සීයයි. ඒක ගලපල නුවණට ගැලපුවේ නැතිනොත් එතෙන්ද ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ බෑ මොකද දුක දුකට හේතුව තණ්හාව පේන්නේ නැත්තම් අපි මේ යටපත් කර නොකරම කියලා ඉන්න මට්ටමක් තියෙනවා. දැන් ප්‍රඥාවට එන්න පුළුවන් නොකරන මට්ටම දකින්න නොකරන බවම උසස් අන්න ප්‍රඥාව පහළ වෙනවා. සීල සමාධි ප්‍රඥා තුන් දොරම සකස් වෙන මේ අද ගලප ගන්න යෝනිසෝ මනසිකාරය. කල්යාණ මිත්‍ර සම්පත්තිය පරතෝගෝසිත ප්‍රත්‍ය යෝනිසෝ මනසිකාරය තමයි ප්‍රඥාවට එන්න මග ඇති. දැන් අපි මම කියන්නේ මේ සීලය තුලම ඉඳගෙන හොඳට බලන්න අපි නොකරන බව නම් හොඳ කරන්න පහළ වෙන සිත හොඳද? හ? එහෙනම් කරන්න පහළ වෙන සිත නේද වරදි කරු. එතන නේද ආරම්භය වරද? අපිට පුළුවන් දෙහෙම දැනක් දකින්න. අන්න එතෙන්ට යොමු වුණා කියන්නේම බාහිර ඇසුරු ඉන්නේ නැවතිලා නවත්තන්න දගලන්න එපා. බාහිර ඇසුරු නොකරමි මම ලෝකයාකාරී ලෝකයාකාරී නෙමෙයි මේ උගන්වන්නේ මේ ලෝකයාකාරී. මෙතනයි ලෝක ගොඩනැගෙන්නේ. ලෝහිතස්ස සූත්‍රදී ලෝහිතස්ස බ්‍රහ්මයා ආපු ප්‍රශ්න බුදුහාමුදුරු උගන්වන්නේ මොකද්ද? ලෝකය ආයතන ටික ලෝකය කියන්නේ කියලා කිව්වා බුදුහාමුදුරයාට. ස්කන්ධයන්ගේ පහළම ලෝකය කියලා කිව්වා. ඊළඟට කිව්වා හේතුඵලය ලෝකයයි. බුදුහාමුදුරු ලස්සනට කියනවා. ධාතු නිර්මාණය වුණා නම් ධාතු වෙනස් වෙනවා ඒක ලෝකය කිව්වා. එතකොට ලෝකය යනවා නඳුන්නන්නේ මෙන්න මේ මෙතනයි ලෝකය වෙන්නේ. දැන් අපි මේ පොළ වාඩිල ඉන්නවා කියලා දන්නවද? දැන් මේක අහන්නේ දන්නේ නැහැනේ. අපිට මේ ඉන්න ඉරියව්වත් අදාළ නැහැ. සිතනේ මුල් වෙලා තියෙන්නේ. එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් මේ සිතම තමයි නේද? අපි ධම්මපද පාඩම් එකකට ගලපලා නැහැ. ජීවිතය කරගනිමුද? මනෝ පුබ්බංගම ධම්ම මනෝ සිත මනෝ නැහැ. සිතේ හැටගන් ධර්ම නේද මුල්ලේ. සිත ප්‍රබසරයි. ප්‍රබසරයි කියන්නේ සිත කිලි නෑ අපි කාගේවා. ප්‍රබසර නිදම් වික්‍රමේ චිත්ත තාන්තකෝ ආගන්තුකේ උපක්කලේසේ උපක්කලිතම් බලන්න බුදුහාමුදුරේ ලක්ෂණ. මේ නිකන් කියන්නේ ඇත්ත කතා කරන්නේ බුදුන්වහන්සේ. මොකද්ද? ඕනම කෙනෙකුගේ සිත ප්‍රබසරයි. දැන් ප්‍රබසර නැති වෙන්නේ කොහෙන්ද? දැන් අපි මෙහෙම ඉන්න ගමන් ඉතින් මොකක් ගැන හිතන්නේ නැත්නම් මොකක් ගැන අරමුණු වෙන්නේ නැති කක්කක් හිතමු වෙන හොඳයි ප්‍රබාසර සිතක් තියෙන. දැන් ඔහොම ඉන්න ගමන් අර ටෙලිෆෝන් එක නාද වෙනවා. ඔන්න විරුද්ධ සිතක් එනවා. දැන් කෙලෙසනවා නේද? තරහව කෙලෙසනවා නේද? එතකොට දැන් ප්‍රබාසර සිත නැතිුනේ මොකෙන්ද? අර ආගන්තුක වාපු අරමුණ නිසා නේද? දැන් අපිට ඒ වෙනාට ඔහම නෙබෙනුනොත් බණින්න එන ඔන්න මගේ සිල් කැඩෙනවා. දැන් බණින්න හිතේ නෙවෙයි අපි වරද දකින්නේ. අපි මුලේ නවත්තන්නේ නැහැ. දැන් මුලදී නැවතුත් නේද ඉන්නේ. හරිම සුළු වැඩක් තියෙනවා. අපි නවත්තන්නේ මගේ මුළු ලක්ෂණ පහළ වෙලා තරහත් ඇවිල්ලා දචුරු කාලා මොන වචන පහළ වුණාම දැන් ඒ මත්තනේ නවත්තන්නේ නෙවෙයි නෑ මං කියන්නේ. අමාරු වෙනස් කරන්නේ. ඒ අපි ගන්න සීලේ අමාරු. කියලා නේද කියන එක මුලින් අල්ලගන්න. දැන් මුල බලන කෙනා යෝනිසෝ මනසිකාරය කියුවේ නිකන් වචන එන්නේ නෙවෙයි අම්මේ අපේ ජීවිතේ මේ කියන්නේ බාහිර රූපයක් ශබ්දයක් ගන්ධයක් උදව් කරගෙන අපේ පහළ වෙන අරමුණ ඉතල හඳුර ගැනීම පහළ වෙන හඳුර ගන්න වස්තුව හරි රූපය හරි ශබ්දය හරි ඔක්කොම හඳුර ගන්නවා. හඳුර ගැනීමට පස්සේ සංඥායන සංඛාර. සංඛාර කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. මනෝ සංඛාර මුල් වෙන එතන මනෝ තියෙනවා නේද? මනෝ පුබ්බං ගමා ධම්මා. ඔන්න දැන් සිතක් වෙනවා. ආ ඔය ශබ්ද නම් හොඳ නෑ. ඔන්න දැන් ආවා කෙලෙසයක්. දැන් ශබ්ද හොඳ නෑ කිව් එකද වැරදි? ටෙලිෆෝන් එකද වැරදි? දැන් අපි නිවනට නම් අපි අවංකව බුදු පියාණන් වහන්සේ සරණ යනවා කියන්නේ නිවන සරණ යනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ගිනි ගන්න ගින්න පටන් ගන්න කොහේද?
ඔය ටෙලිෆෝන් එක නාද වීම වැරදි කියන තැන නේද ආරම්භය එතන නේද අපි පිරිසිදු කව කිලිටුමුත් නැහැ නෑ අපි කරන්නේ සාමාන්‍යයෙන් අපේ වතුර ටැංකියකට රොඩ්ඩක් වැටුණා පොල් ගොලයක් වැටුණා අපි කරන්නේ පොල් ගහ කපන එක මේ රොඩ්ඩ අක්කරු නෙවෙයි අපි බාහිරේ කපන ඉතින් මුළු ලෝකෙම ගස් කුලම් කපන්න නේද ලෝකෙම ඉන්න අයට විරුද්ධ වෙනවා ලෝකෙට බලන්නේ නෑනේ ඕනේ විවෝ කරගෙන හිටියනම් බුදු වෙන්නත් බෑ කවදාවත් ඇයිදී ලෝකේ අස්කරන්න බෑ ලෝකේම අයින් කරන්න ඕන එහෙම එකක් නෙවෙයි නේ කියන්නේ බුදු වෙන්න ගියත් අනේ ඉන්න පස් දෙනෙක් ඉන්නවනේ එතන කැලේ පස් දෙනෙක් ඉන්නවනේ ඒ පස් දෙනාට බොස ගන්නවා කියන්නේ යන්න කිව්වනේ ඒගොල්ලන්ට තරහ ගිහිල්ලා ඒගොල්ලන්ගේ දීලිය නැති බවනේ දෙන්නා නැන්දිමට තරහ වෙලා යනවා තමයි අවුරුදු 5යි මාසෙක නම් සතියක් හිටියා එකට සති 3යි නේ මේ සම්දිය වෙලේ කරේ උනේ දැන් අපි මේ හැම උපමාවෙන්ම ජීවිතෙන් ගලපමු මෙතෙන්ට අනේ ටෙලිෆෝන් කෝල්ලක් එනවා හොඳයි තේරෙනවා මොකද අයියෝ ටෙලිෆෝන් නෑ නාදුනොත් දැන් අපිට මොකද වෙන්නේ අවදානේ කැඩුනකන් තරහ යනවද නැද්ද දැන් මේ අපි කෙලෙසුනේ ටෙලිෆෝන් එකෙන්ද අපේනේ තරහයි වදිනු එකෙන්ද අපි කෙලෙසෙන්නේ අරක උදව් බව හැබැයි ඒක සබ්දයක් එතන තියෙන සබ්දයක් විතරයි බුදුහාමර දේශනා කරන බලන්න මේ ටික අනේ අම්මේ අපි තේරුම් ගනිමු මේ ලෝකය කියන්නේ චිත්‍රයක් කියලා. නේතේ කාමා යානි චිත්‍රාණ. මේ ලෝකේ චිත්‍රයක් කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ආයි කියන බුදුහමෝ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ. පටන් ගත්තේ එහෙමයි. නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ. පොඩි ළමයෙක් ඇඳපු චිත්‍රේ චිත්‍රයක් නේද? මේ චිත්‍රයක් කියනවා ඇත්තටම අපි ඇහැ දකින්න චිත්‍රයක්ද රූපයක්ද ඇහැ දකින්න මට්ටම අපිට පේන්නේ නැහැ නේ දැන් අපි බොරු කිව්වට බය රූපයක් කියලා අපිට දැනෙන දැන දකිමු අපිට චිත්‍රයක් නේද පේන්නේ චිත්‍රයක් කියන්නේ අපි චිත්‍රයක් කියලා පහළ වුණේ සංඥාවක් නේද හඳුනන බවක් නේද චිත්‍රය කියන සංඥාව තියෙන්නේ චිත්‍රයක නේද නම ඔබ තේරෙන්න නැත්නම් ඔප්පු කරන්න හැමදාම ගන්න කුමාව ගන්න අයිස්ලන්තේ ඉඳලා අයිස් කඩන හිම උඩ දුවන මිනිස්සු එක්කනල සියඹල කරලා තියෙනවා ඉස්සරහට දැන් ඒයි සියඹල කියලා දන්නවනේ අපි හිතියා කියමු අපි කොහොම ඒක හඳුනන්නේ සියඹල කියලාමයි නේද එතකොට සියඹ කියන සංඥාව පහළුනේ කොහෙද තමන් තුල අරයට පහළවා මේක දැන් ඔතනින්ම තේරුම් ගන්න පුළුවන් නේද දැන් සංඥාව කියන්නේ තමන් තුල පහළ වෙන දෙයක් ඒකට පහළ වෙන උදව් වෙන්නේ අපිට කර්මය මේ කීනම් පුරාණ කර්මයේ උදව් කරන්නේද මේ දැන් මේ සිද්ධිය වෙන්නේ මේ ඔන්න අපි දැක්ස වුණොත් මේ දැන් තේරුම් ගනිමු අපි සුණාත දැන් හොඳට අවබෝධ කරගන්න මේ ටික එතකොට දැන් එහෙනම් සංඥාව හඳුරන බව කොහෙද තියෙන්නේ යමක් හඳුරන බව Taman කුලනේ පහළ වෙන්නේ ටෙලිෆෝන් එකක් නාදුනා කියලා හඳුරන බව පහළ වෙන්නේ Taman තුල නේද ඒ වෙලාවට Taman තුල පහළ වුණා කියලා පේනවද නැහැ බොල්ගුවත් පව කියන්නේ නැහැ අපිට මෙහෙ හඳුරන බව අපි මොකින්ද දකින්නේ බාහිර රූපෙන් නම් දැකි රූපෙට පැටලිලා නේද මෙතන සංඥාව අර ටෙලිෆෝන් එකක් නාද වෙනවා කියලා හඳුර ගැනීම සකස් වෙන හිත තුල තේරෙනවද නම් යන්න අර අපේ නායක හඳුරන පින් දෙන්න ඕන ඔන්න දැන් ඕක ගැන අහන්න ප්‍රශ්න ඔතන නොතේරි කොච්චර කියත් වැඩන්නේ වචන තුනේ නිබුද්ධ දේශනා මොකද්ද අනිත්‍ය දුක්ඛනස්ත මේ අනිත්‍යතාව මේ කියන්නේ මොකද අනිත්‍ය කියන්නේ අපි වෙනස් වෙන හැටි මේ අපි වෙනස් වෙනවා මේ අනිත්‍යයි ඉතින් ඉන්න පුළුවන් දෙක ඉරියව් සමාධිය ඉන්න පුළුවන් දෙකක් ගන්න වෙනස් වෙනවා මොකෙන්ද වෙනස් වෙනවා මේ හඳුරන බව පහළ වුණා කියන්නේ වෙනස් වෙලා ආ අනිත්‍යයි දැන් ඒක නේද දුක එහෙනම් පහළ වීමම නේද දුක දැන් මම හිටියද මෙතන දැන් හැදුණා නේද මම හැදුවද හැදුණා මේ හදන්නේ කින්නද මම කරන්නේ නෑ නෑ අනිච්ච දුක්ඛ අනත් දැන් තේරෙනව නේද ඒතර හඳුරන කොහොම හඳුරගත්තද අද බාහිරය හඳුරන්නේ කොහෙන්ද සිත මුල් වෙන මනෝ පුබ්බංගම ධම්ම දැන් ධර්මයේ පිටින් එතකොට හඳුරන බව ඔන්න දැන් හරි ප්‍රශ්නයක් නෑ ටෙලිෆෝන් එකේ කියලා හඳුරගත්තා දැන් ඒකත් හඳුරගත්තා අපි හදිසි ඔයස්සයවත් මේ මොනවයි හදන්නේ නෑ මම කියන්නේ මට නෑ හොඳ නෑ කියන්නේ තවන්ට එනවනේ දැන් ඒකට විරුද්ධ සිතක් අපිට ඒ වෙලාවේ අර හඳුරන කෙනා කියන්නේ සංඥාව හඳුනනවා කියන්නේ පුදුම පින්වන්තේ එයාට පේන ඕන මගේ කිලිති බව පහළ වුණා සිතේ කිලිති බව පහළ වුණා එයාට විරුද්ධ සිතක් මට ආවා කාටද මෙහෙම දෙන්නේ සිත ගැන
බලාගෙන සිත දකින්න පුරුදු කරන කෙනාට විතරයි නිවනට එකම මඟ විමුක්තියට එකම මඟ තමයි තම අවශ්‍ය කරන්නේ තේරෙන්නේ තමා කියලා මෙතන ඇඟ ඇසුරු කරන එක නෙවෙයි මම කොහොම හොඳට අවබෝධ කරගත්ත කෙනෙකුට මේක තේරෙනවා ඒකයි කිව්වේ අර ස්වාමීන් වහන්සේ හරියට වටින ඉල්ලීමක් කරේ මේ මට හිතාගන්න බෑ එක හරයක් යහුවම නොතේරුණා කියලා දාලා යන්න එපා නේද මේ අපි කවුරුත් උත්සාහ කරන්න මේ දුක් සහිත සසරෙන් ගැලවෙන්නනේ ඇත්තනම ගැලවෙලා මේ ඉන්න ගෙදර දෙවල් දොරවල් දාලා යන්න නෙවෙයි ගෙදරදොර ඉන්නකන් ඉන්න හැබැයි ආයි උපදින්න එපා උපදින ජරා මරණ මේ පේනවා ඒ බයසට යන දුක ලෙඩ රෝග දුක මේ ඔක්කොම තියෙනවා අපිට ප්‍රිය විප්‍රයෝග අපිට ප්‍රියය වෙන වෙන දුක නැද්ද අප්‍රියය ඉනකට දුක නැද්ද ඔක්කොම තියෙනවා ඒක තියන්නේ ඇයි අපි උපදුණු නිසා උපදුණේ ඇයි තණ්හාව තිබුණු නිසා තණ්හාව නිදුනේ නැහැ ඒ කියන්නේ ලෝකෙ පිළිබඳ ආශාවල් තිබ්බා තිබුණු නිසා ඉෂ්ට කරගන්න උපදුණා කවුරු මේ නෝතේ දැන් එතකොට අර ටෙලිෆෝන් එක නාද වෙනකොට මේකම ගන්නම් මම උපමාව. දැන් ගොඩක් දිනු කෙනෙක් දකින්නේ මගේ සිත නරකයි. මගේ නරක අදහසක් පහළ වුණා. ඔන්න මුලින්ම අපි එන්නවන තුන්කයි. මේ නරක අදහස තුල තියෙන වෛරය ක්‍රෝධය කියලා දකින්න. දැන් ක්‍රෝධය වෛරය බුදුහාමුදුරුව දර්ශනය කරගන්න දකින්න. දර්ශනයන සම්පන්න දර්ශනය කරගන්න දකින්න. දැන් වෙනද නොදැක්ක තමන්ගේ දුර්වලකම් පේන්න ගන්න. ඔන්න පේනවට තමයි කියන්නේ. මේ පේන ශක්තිය හැදෙන චක්කු මුදපාදි. පේන්න ගන්න කාටද? බලන කෙනාට. බලනවට කියන්නේ චක්කු කරන්නේ. බලන්න පුරුදු වෙන. කරමි කියන්නේ කරනවා. බලන්න පුරුදු වෙන කොහෙද? කෙලෙසෙන තැන. දැන් අපි අද කරලා තියන්නේ කෙලෙසෙනවා. මරන්න හිතෙන මරන්න. වේරමණී සික්කාපදං කරලා තියෙනවා. වීරමණී සීලෙන්න මරන්න හිතන බව කොතන දහට ගන්න මේක මම මේ විස්තර කරා හට ගන්න තනින් කඩන්න උගන්නන්නේ මේ දැන් ගෙදර අඹ එහෙම තියෙන්න තියෙන ගස්වල අඹ පොල් එහෙම පොඩි ගස්වල තියෙනවනේ කඩලා තියෙන දඹ එහෙම කවුද කඩලා තියෙනනේ අඹ පොල් මම කිව්ව කවුරුවක් කඩලා නැහැ කියලා ජීවිතේ අඹ අඹ කඩුවද නැත්නම් කඩුවද අඹ කඩුව නම් අඹ කෑලි කෑලි ගහේ තියෙදි පොඩි කෑලි එපා කඩන්න කැඩිය මොකද මුලින් උපුටා දාන්න පුරුදු වෙන. ඒකට කරන්න තියෙන්නේ මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා හොඳට සිතගෙන මෙනෙහි කර කර සිත හට ගන්න ඇති දකින්න. සිත හට ගන්න කොහොමද? සිතක් හට ගන්න රූපයක් උදව් වෙලා ඉන්ද්‍රයක් එහෙම නැත්නම් තමන්ගේ අජ්ජත් ආයතන කියලා කියනවා අසකනාසය, නිදිව, ශරීරය කියලා මේවා අජ්ජත් ආයතන එහෙම නැත්නම් අභ්‍යන්තර ආයතන, බාහිරේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ධර්ම කියලා ඒවා බාහිර ආයතන මේ දෙක ගැටෙනවා. ඒක ධර්මතාවා. උජ්ජලේ සතු ලක්ෂණයක් නෙවෙයි ධර්මතාවා. මේකද කියනවා ආයතන සංවේදන. මේ දෙක ගැහැට රූප ගැටෙනකොට මොකද්ද පිටින්න්නේ? චක්කු විඥාණය. ඔන්න දැන් ඔය වචන තමයි මේ පාලියෙන් කතා කරලා තමයි අපිට ධර්ම නොයන නොයන සිටින්නේ මම සිංහලෙන්ම කියන්න. ඇහැට රූපයක් පේනව නේද? ඇහැ දකින්න මොකද්ද? දැන් මේ රූපයක් දකින්න මත්තමයිද අපි ඉන්නේ? ගහක් හඳුනන මත්තමයි. ගහක් හඳුනන මත්තමයි. චක්කු පටිච්ච රූපේච උපද්දිත චක්කු විඥාන. ඇත්ත ඒක. ඇහැ ගැටුනේ රූපයක් එක්ක. දැන් අපි ඒ කාගෙන්ද මේද අහගන්නේ? බුදු පියාණන් වහන්සේගෙන්. චක්කුම් පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. දැන් ඇස රූපේ ගැටිලා විඥානය පහළ වුණා. කාගෙන්ද අහගත්තේ? බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අහගත්තේ. හරිනේ දැන්. බුද්ධ වචනේ ජීවමානයි. දැන් අපිට පේන්නේ එහෙම. අපිට පේන්නේ මොකද්ද? අඹ ගහ. අඹ ගහ කියලා පෙනෙන්නේ කොතනින්ද පටන් ගත්තේ කියලා බලනකොට අන්න මුලට එනවා අතෙන්. ඇහැ ගැටුණ රූපයක් එක්ක චක්කු විඥානය ඉපදුණා. විඥානය කියන්නේ ඒ ගැන හිතන බවම ඉපදුණා. හිතනකොට හිතෙන් මතු කරලා දුන්න අබගහද. දැන් අපි ඇසුරු කරන්නේ ඇහැට පේන රූපෙද හිතට ආපු අබගහද? මොන දැන් අත ගලපගත්තොත් අද නිදහස්. දැන් මනසම මුල් වෙනවා කිව්වට අපි පිළියරන්නේ නැහැ නේද? මනසමයි මුල් වෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය.
සිතින්ම සංවිධානය වෙයි සිතේ මුල්ලේ සිතේම ධර්මතා හටගනි ධර්ම මුල්ලේ මනෝ පුබ්බං ගමා ධම්මා ධර්ම මුල්ලේ දැන් මේ ධර්මතාවල් හටගන්නේ කොහේද සිත තුල ආගෙද එහෙම කියමු දැනට තේරුම් ගන්න කමක් නැහැ ඇහැට රූපය ගැටුණා බුද්ධ වචනේ එතන අපි එහෙනම් එතන නැහැ නේද තාම අපි කොහෙ ඉන්නේ අඹලහක් දකින්න ධර්මතා දකින්න කියන්නේ මොකද අතීත පුරුද්දෙන් හඳුනගෙන හඳුනගත්ත පුරුද්දෙන් ඇහැ හදන බලන්න ඔබට කියන සංකාරය කියලා බලන්න ඇහැ හදන ඉතින් අඹ ගහ ඇහෙන් බලනකොට මොන අඹ සංසාරෙම කාපු බීපු අඹ ගැන දන්නව මේක අඹ රූප ඇතුලේ ඔක්කොම තියෙනවා දන්න මේ ගහ සීනි අඹ වෙන්නේ නැති කියලා තව සිතක් එක්ක මේක කොහොම අඹ වෙන්නේ නැති කියලා ගහේ ලක්ෂණ කොහෙන්ද අඳුරන්නේ මේ ගහෙන් අඳුරන්නේ අතීත ගස් වලින්ද අතීත ගස් උදව් කරගෙන මේ ගහ ඇසුරු වෙනවා කරනනේ කරනකොට ආත්මවාදයට දැම්මා ශාස්ත්‍රවාදයට දැම්ම වෙනවා මේ සද්දර් මෙහෙම බෑ ශාස්ත්‍රවාදයට වැටෙන්නද මේ දකින්න කොතම අර රූප උපදිනවා දැන් දුක ඉපදීම දුකයි කියන්නේ කොතන නෝන් නොතන වෙන්න ඕන නේද දැන් අපේ ඇඟ ඉපදීම ගන්න මොනවද දුකයි කියලා එහෙම මැරුණොත් හරිනේ එහෙම ගැටියක් එනවනේ එහෙම ගන්න නෙවෙයි මේ කියන්නේ දැන් මේ අඹගහ සම්බන්ධ සතර බැම්ම උපදිනවා වෙනවනේද තණ්හා උපදින හැටි අඹගහට ඇලිලා ඉන්න හැටි ඇහෙන් ඇලිලා නේද කාමයේ ඇසින් හටගත්තා රූපකාම රූපේ උදව් කරන් කාමයේ හටගන්න කාමයේ කියන්නේ කැමැත්තනේ දැන් කැමැත්ත උදා වෙනවා ඒක ඇසුරු කරන් කැමැති දෙපැත්තක් තියෙන විරුද්ධ එකකටත් අපි කැමැති විරුද්ධ අදහසක් තිබ්බත් ඒකට කැමැති පස්ස වුණත් ඒක කැමැති කාමයේ කිව්වම දෙපැත්තක් තියෙන මොනවාද කැමැති බව සහ අකමැති බව ලෝභ බව සහ දේශ බව කියලා දැන් ඔන්න අපි යමක දිහා බලන් ඉන්නේ මොනවයින්ද අදහස් ආවොත් නේද අපි යමක දිහා බලන්නේ අදහස් නැත්තම් අපි බලයිද අනේ හැබැයි දැන් නම් මට මේ ඔක්කොම තේරිලා මේ අපි සාදුකාර දෙන්න නැයි බුදුහාමඳුරංග උතුම් ශාස්ත්‍රෝත්ත්වයේ සරණ ගිය රහතන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී ඔන්න ඔහොම අවබෝධ කරගත්තා තමයි නැගිටලා කියන සෝවන් උනා කියන්නේ සෝතපත්ති ඵලං වර මොකද සෝවන් උනා කියන්නේ මේ සත්‍ය සත්‍ය ඥාන සත්‍ය අවබෝධ කරගත්තා මේක තමයි ඇත්ත අපි ජීවත් වෙනවා කියන තැනක වෙන්නේ මෙහෙම ධර්මතාවක් ඇහැට රූපේ පේන තැනක සංඥාව මෙන්න මෙහෙම සංඥාව උපදින්නේ මෙහෙම දැන් ජීවිතෙන් දකින්න සංඥාව හඳුර ගැනීම පහළ වෙන්නේ අතීත හුරුවෙන්මයි සංඛාර කියන්නේ හඳුර ගැනීම ඇතුලෙන් නොදැක්කොත් ඒ හඳුර ගැනීම බාහිරයට අලවන තැන අලවන තැන අලවි පවතින තැන සංඛාරය කියුවා දැන් අඹ ගහ හඳිරීම පහළුනේ සිත තුල හරිනේ දැන් තේරෙනවනේ අම්මේ ඔන්න තේරෙනොත් අහන්න මට ගහලා හරි අහගන්න ඒකයි කියන්නේ ඇත්තම වගේ වැඩ ගන්න මම කියන්නේ කියලා මේ මම වගේ සසර යන්නේ මම්මලා තේරුම් ගන්න මේක මහ දුකයි දුක නම් ගැලවෙන ක්‍රමයක් හදන්න දැන් හඳුරගත්තේ සිත තුල තමන්ගේ සිත චිත්ත භූමිය තුල හටගත්ත හැඳිරීම දැන් හිත තුල හැඳිරීම පහළවුවම නොදැක්කොත් මොකද වෙන්නේ අපි මොකක් දිහාද බලන් ඉන්නේ අර ගහ අඹ ගහ කියලා බලන් ඉන්නවා හතුර එක ඒක කියන්නේ ඒක මෙහෙ පහළ හැඳිරීම කියන්නේ බාහිර රූපෙ කියන්නේ අන්නේ එක කියන සංකාරය දැන් තේරෙන සංකාරය නේද සංඥා දැන් අපි කියනවා රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ ඔහොම කියන පහ දැන් මොන හඳුනන බව යන හැටි පිටට හඳුනන බව යන හැටි පංච උපාදාන ස්කන්ධ නේද එතකොට හඳුනන්නේ මොකෙන්ද? හිතේ හඳුනන. බලන්න හිතෙන්. ඇහේ. ආ, දැක අන්න හැකට විතර. හිත හඳුනන්නේ. දැක්කේ ඇහේ. හඳුනගත්තේ හිතේ. හඳුනන්නේ බලන්නේ ඇහේ. මොන ආයතන සංයෝජනේ? ආයතනම් ප්‍රතිලාභය මුචිති වික්කල جاتی. ඒකයි جاتی. ඔන්න جاتی දුක්ක ඔන්න දුක උපදින හැටි. ජීවිතේ දකින්න. ජීවේ ජීවිතේ අත් දකින්න දෙන්නේ නැහැ. මැරෙන්න නම් දකින්න ඕනේ. මැරෙන්න ගහින් එහෙම දකින්න ඉවරයි. අමුතු දෙයක් හිතන්න එපා ඒක නිසා දැන් මේ පවතින ජීවිතේම මේක ගලප ගන්න දක්ෂ වෙන්නේ හරියට ගලප ගන්න මහකලා කාලයක් යන්නේ මම මේක දහස්සරක් හරි කියලා පාඩම් කරවල යවන්න ඉතින් ඉති කයි තමයි අර අලගඩෝ කුම සූත්‍රයේ කියන පහුරක් අදාගත්තම කන්දලව කරාම පහුර යනවද පැද්දොත් යනවද අනේ දැන් අපි ආගත්තද ගලප ගත්ත හරි නේද දැන් අහගත්තද ගලප ගන්න බැරි නම් මොකක් කරලා දහස් ගාන බලන් ඉඳලා දාරියා බලන්නේ නැව මතක් කුල කරපොනේ කොහොමද දෙයලෙන්න තැන අහෙනම් අපි දැන් අහගත්ත දේ තුල දියුණු කරන්න ඕන මොකද මතක් වෙන ශක්තිය මතක් වෙන ශක්තියේ සිහිය කියන්නේ දැන් අපි සිහිය නැහැ කියන්නේ මොකද මතක් වෙන්නේ නැහැ අර සිහිය නැහැ
අවස්ථානුකූල ඒ රූප ඉස්සරහා මතක් මතක් වෙන්නේ මතක් කරන ශක්තිය දිනු කරොත් ඒකට කියෝ සිහිය පිහිටව ගන්නවා සිහිය පිහිටව ගන්නකොට තේනේ හැරුපයක් එක ගැටුම් නිසා විඥානය පාලන විඥානය තුළ ඇඳිරීම පහළ වුණා ඒ ඇඳිරීම තියෙන්නේ මෙහි මෙහි ඔය සිද්ධිය දකිනකොට අපිට ඇසුරු වෙන රූපෙට සිතද සිත අන්න සිත ඇසුරු වෙන මොහොතේ කියනෝ නිරෝධය කියලා ඒ සිද්ධියට ගලපලා සිත ඇසුරු වෙන මොහොතක රූපය ඇසුරු වෙන්නේ නැහැ අන්න රූප නිරෝධය නිරෝධ වෙන්නේ නැහැ ඔබට කියන නිරෝධ සංඥාව සංඥාවනේ නිරෝධ වෙන්නේ ඒ හඳුනන බවෙන් ඒ රූපට යන බව නවතින එකට කියන සංඥා නිරෝධය සංඥා නිරෝධ නම් සංඛාර කියලා සංඛාරී කියන නිරෝධ විඥාන කියලා විඥාන දෙක ඇහැට රූප ගැටුනොත් විඥාන පිහිටන දැන් මම ඔබට උපමාවක් කියනවා පහරක් මෙතන දැල්ලලා තියෙද්දි මේ හරියට කියනවා ගහ. එහා පැත්තේ හේවණල්ල වැටෙනවා නේද? දැන් මේ හේවණල්ල වැටෙන එක නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? මේ එක්ක ගහයි කරන්න ඕනේ එක්ක පහරක් කරන්න. මේ දෙක තියෙනවා කියන්නේ හේවණල්ල තියෙනවා. එහෙනම් ඇහැ රූප බලන් ඉන්නවා කියන්නේ විඤ්ඤාණය තියෙනවා නේද? දැන් අපි ඇහැ කියන්න කියනවා නේද? මොනවද? දැන් ඔතෙන් දෙකක් තියෙනවා. එතකොට තේරවනවා කාගෙදී නේද? විචක්ෂණාත්මක පුස්තකේ මට්ටමට අපි වැටෙනවා. උච්ඡේදවාද දීලට වැටෙනවා. නෑ ඇහැ කියන්නේ නෑ. නෑ ඇහැ ඇහැ ඔතෙන්ද කිව්ව අවධානය දුන්නේ රූපයකට අරමුණු වෙන්නේ. අවධානය දෙනවා කිව්ව. අන්න ඇහැ කිව්වා හා සමානයි. නේද ඇහැ? මස් ඇහැ කියන්නේ නෑ. ඕකට කියනවා මනස කියලා. ඔන්න ඕකාලි කරගත්තා. ඇහැට රූප ගැටෙන තැනක හැඳිවීම සිත තුල පහළ වුණා කියලා අන්න බුද්ධ වචනේ ගලපනවා. අන්න ඔබට කිව්වා සිහිය පිහිටව ගන්න. ඒ දරාවට පේනවා මොකද්ද? අනේ අනේ හඳිරීම මෙතනනේ පහළවෙන්නේ. වෙන ගමන් නොදකින සත්‍යය දැන් මන් දෙලින් දකිනවා. මේ හැඳිරීම පහළවෙන නිසා ඒ හඳුරගත්තට පස්සේ ඉබේම හත සකස් වෙනවා එක කණ්ඩ අඹේ නේද? අඹේ කන්න සකස් වෙනවා හැඳිරුවොත් නේ. හැඳිරු නැත්තම්. අන්න හැඳිරු නැත්තම් පිටින් ඉක්වත්තන්නේ. ඒ රූපය හැට රූපයක්ම හිත දිකවත්ත පේනෝ විතර දැන් පේනෝ විතර අපි අඳුර කරනවා අඳුර කරනවා ඉතින් එහෙනම් අපි අයින් කරන ඕන ටිකෙන් දේව ගන්න පේනෝ විතර මත්තම අපිට තියෙනවා අපි කරේ ප්‍රබස්සල කියන්නේ එතන ප්‍රබස්සල හැට රූප පේන දෙන ප්‍රබස්සල හිත දිකවත්ත භවිෂ්‍යය ඉන්නේ අපි කවුරුත් ඉන්නේ පේන මත්තම හැබැයි පේන මත්තම අපිට අහිමි වෙන්නේ අරමුණු පහළ වෙන නිසා එහෙනම් දැන් අපි අයින් කරන ඕන ටික අරමුණු ටික එහෙනම් වැරදුණු කොටද අරමුණු වල පහළ වීම අරමුණු වල උපත නේද ඔක නේද ජාතික දුක්ඛ උපතේ දුක කියන්නේ. ඉතින් අපිට ඔය ටික නුවණක් හදාගන්න. මෙහෙම එකක් කියනවා මම කොහොමද? අපි අද ධර්මයේ හොඳ ඉගෙන ගත්ත කියමු අපි කවුරු? අනේ එකක් ගලප ගන්න බෑ. ගලප ගන්න බැරි වෙන නෑනුන ප්‍රශ්නයක් නෑ. මම ඔබට උපමාවක් කතාවක් කියනවා. මේ කතාව හොඳට අහන්න ඉන්න වෙන මේ වගේ ධර්මයේ මෙලෝදයක් නොදන්න කෙනා ධර්මයේ දන්නේ නැති කෙනා අර රූපෙ දුක් විඳිනවා. දන්න කෙනා ගැළපෙන්නේ නැත්නම් දුක් විඳිනවා. දෙන්නම දුක් විඳින එක සමානයි. හරි නේද? දැන් මට කොළඹ යන්න ඕන. හරි. දැන් මම පාර දන්නවා. මෙහෙන් පටන් ගත්තම ඊළඟට හම්බෙන්නේ කොහෙද? මම මාතර තුනේ ගිහින් යන පාරක් හිතනකොත් 30 කොට. මම දන්න ගම් ටික යන්න. ඊට පස්සේ හම්බෙනවා ඔය මේ ගනාදුන. ඊට පස්සේ මාතර ඔහම යන මාතරින් එහා කම්බුරු ගම්ව වැල්ලිකම අහංගම ඔය විදිහට දැන් ගම් ටික අහගන්න මේ ලක්ෂණ ටික. අහගෙන හැබැයි මම යන්නේ නැහැ කොහොමද? හරි ප්‍රශ්නයක් නැහැ. දැන් ජීවිතේක මේක අහලා නැති කෙනෙකුට කොළඹ යන්න හිතේ. නිවන් දකින්නේ නෑ. හොඳයි නිවන් දකින්නේ හිතිච්ච කෙනා දැන් මේ ගෝයා මොකද ළඟින්නේ කොළඹ බස් එකේ නැට ගහ සමානයි කියලා හිතා. කොහොම යන ගම මාතර හරියට කෙනෙක් බස් එකට නැහැ. නැගල එයාලා වාඩි වෙනවා ආනෝ මෙයා කොහෙට යන්නේ අනේ මං කොළඹ යන්න පිස්සුද මෙන්න මෙහි කොළඹ කියන එයා පස්ස ගන්නවා ගාල්ලා හරි හරි දැන් මට බහින්න හේතුව තියෙනවනේ දන්නේ නැහැ නේද දැන් යන මඟ හරවන මොකෝ මොකද කියපු නිසා මොකද උනේ අර කොළ කෙනෙකුට නවත්තන්න පුළුවන් දැන් යාන කියනවා එතනකට මේ එන්න මාත් එක්ක යන්න කියලා දෙනියයි බස් එකේ නැග කිව්ව අරින් යනවා පුරත්තම දෙනියයි දැන් එයා කොහෙට යන්නේ කොළඹ යන්නේ
මේ යන්නේ නිවනට. නිවනට යන්නේ නිවනට විරුද්ධ පැත්තට අපි ගිහිලා තියෙන්නේ. එක එක භාවනා ක්‍රම කරලා එක එක සිල් ප්‍රයෝජන. හැබැයි දැන් අර මාර්ග නොදැන ඉන්නවට වැඩි උසස් කෙනෙක් ඉන්න මාර්ගය දන්න යන්නේ. එහෙම තවත් ගන්න පුළුවන්. අනේ කයි මේකදී වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාර්ගය දැනගන්න බවද අපි හිතුව මාර්ගය දැනගත්තා මාර්ගය වැඩුවේ නැහැ කවු කරලා මරණාසන්න මොහොතේ යනවා සතර අපායට මේ දේවදූත සූත්‍රය මම මේ කොටස ප්‍රයෝගික කරගන්නේ අවීජියට කියන අවීජියට කියපුවා යමපල්ල ටික මෙයා ඇදයි යන යම රජු ඉස්සරහ ඉස්සරහට කියපු ගමන් අහනවා යම රජු අපරජිරෝ කරු ප්‍රාර්ථනා කියන බුදුහම කියන දේවදූත සූත්‍රය යමරාජිරෝ කියනවා අනේ බුදුවරේ පහළ වේවා මේ ලෝකෙ. මම මිනිසෙක් වේවා මට ධර්මය ඇසේවා ධර්මය තේරේවා මේ දුක නොකෙණී මන් නිවන් දකිත්වා කියලා යමරාජිරෝ ප්‍රාර්ථනා කරනවා. වෙන කෙනෙක්? ඇයි? යමරාජිරෝ කියන කපන කොට මේවා දෙන්නේ අවිතන. මම නේද දේවදූත සූත්‍ර බුදු විචාරණ නාමයෙන්. එහෙම දැනකට යමරාජිරෝ ආවම මිනිහටම ආන ප්‍රශ්න. මිනිහේ කෝරේ නැද්ද? අයියා අවීචි වෙන්නන අටමහා නිවේම වෙන්නුවට පස්සේ එයාගේ වෙච්ච බයට දැන් මතක් කරගන්න. බය වැඩි ගමන මතක් වෙන්නේ නැහැ සමහරවිට. මතක් නොවනකොට යමරාජිරු උදව් වෙනවා ප්‍රශ්න අහනවා. පළවෙනි දේව දූතිය දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ පහළොව? දූතිය කියන්නේ උදව් කරුවනේ. දේව දූතිය කියන්නේ උසස් වෙන උදව් කරන කෙනානේ. මම ඒ හතරම කියන්නේ නැහැ මොකද ඒක මම කතාව පැත්තකට ගලදෙන්නේ. පළවෙනි දේව දූතිය දැක්කේ නැද්ද? මම හල්පනා කරගෙන ඉන්නේ මෙහෙම කියන්නේ දැක්කේ නැහැනේ. දැක්කේ නැති පුදුම දවසේ ළමයි මල මුත්‍රමඩේ ගඳලන. පණුවෙක්ගේ ගඳගෙන ඉන්න ළමයා දැක්කේ නැද්ද කෑ ගහන වේදනාවෙන් අඬන. දැක්කේ නැද්ද ළමයා තෝණේ වල බෙන්නේ අම්මා තෝණේ වදිනු. දැක්කව නැද්ද? දැක්කනේ. දැක්කද හිතුන්නේ නැද්ද මාත් මෙහෙම ළමා කාලේ කොහොම කරන් ආව ආයි මට ඉපදින ඔයගේ ගඳලට එනවා කියලා. හිතුන්නේ නැද්ද? හිතුනේ නැද්ද නැහැ. ඕම අහනකොට දැන් අර ඔය බුදුබණ පදයක් අහන්නේ අන්න අර අරක මතක් වුණා මම අර අපය යමදයි ඒ යමනතුරු කරන්නේ ඒකෝවා අර සංඥාව නිරෝධ කරනවා දැන් මෙයාට අර ප්‍රශ්න අහ බර පළවෙනි ප්‍රශ්නේ අහනකොටම එකපාර අපය ගැන යමදයි යමනතුරු සුහද වෙලා නේ දැන් මිත්‍රත් එක්ක ගොඩ නැගින්න ඒ බලන්න සුද්ධෝ මේ උතුනේ යමනතුරු සුභාන් මුදේ අර හොකට නේ කියලා ඇයි අපිට නිදාස වෙන අන්තිම මොහොතය අනේ මම ධර්මය අහුවා මොකක්ද ඇහුවේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අහගත්තා. මොකද්ද? මාර්ග අංග ටික අහගත්තා. ධම්මා දිට්ඨි, ධම්මා සංකප්ප, ධම්මා වාචා. ආනකොට යම රජු සාදු කාල් දෙනකොට මේ අතුරු දහන් දිගේ ලෝකෙට එනවා. එතකොට ඒ ආගම දෙන්නේ. එතනින් මිදුනේ. මම අහන් හිටියේ මේ ගෙලින් මිදුනා. නෑ නෑ මේ අපි අහන් හිටියේ තමයි මම කියන්නේ. ඥාන්නේ ඒකයි. මඟ අහගෙන නොයදුනා. සතරපායට ගියත් යැලෙනවා. කියලා නේද? එහෙනම් මේක අපිට දැන් බැරි වෙන්න පුළුවන් විදර්ශනා. නමුත් නිවනට කියන එකම මඟ ඕක. හොඳට පාඩම් කරගන්න මම ආයෙත් කියනවා. ඒ අවීචිය ගැන කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද අපි සසර බයත් තවද? බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මම කවදාවත් මට දෙවියෙක් ධර්මයේ මාර්ගයක් කියලා සතර අපා ගැන කිව්වේ නැහැ. මගේ සර්වඥතා නුවණෙන් දකින්න දෙයක් කියන්නේ. නුඹලා පිළිගන්නවා නම් නුඹලට මේක හොඳටම ඇති කියලා බුදුහාමුදුරුවෝ මේ දේශනාව පවත්වනවා. දැන් අවීචියට ආපු කෙනා වැටෙනවා ඉස්සෙල්ලම වැරදි කරලා පින් කරලා නැතිනම් දැන් මොකද කරන්නේ යම පල්ලෝ මෙයා ඇදගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම නිවේ උඩු අතට දිගාගන්න. දිගා කරලා අල්ලට අල්ලවල දෙකට යන දෙකයි දණිත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි පපුව දෙකයි ඔළුව දෙකයි ගන්නවා. එතනනේ මොකක් පුළින්නේ කියලා එන ගහන. තන්නිකර හාත්පසින් ගිනේ දින දැවෙන පොළොව. සත්තු පාද මහ පොළොව කොහොම ඇත? මේක දැනගන්න ආසනම් මොදේ මෙහෙමල බලන මෙදස්තර දේවාලෙ ඉන්න හිටා ගන්න මේ වෙලෙදි මේ වගේ නේ උෂ්ණත් ඒක කියන උෂ්ණත් ඒ කියන්න බෑ ඒක මම අපි දන්නව නේද අර මලිත්ති ඉස්සරහ දැනේ වැද්දාගේ නම මතක නැහැ වැද්දා ඉස්සර අපේ මේ ලංකාවේ ඉතුරු මහරහතන් වහන්සේ කෙනෙක් කරපු ආස්කම් දන්නවද ධම්මල කතා මොකද්ද උනේ නිලක්කපිස වැද්දාට කිව්වා ඔබ මේ කරපු පව් වලින් සතු මරපේ යන්නේ නිර්ණයට කිව්වා. මේ පොහොත් යන්නේ තේදි. එදීම රහතන් වහන්සේ මා කියන්නේ. කියලා කිව්වා ඔබ දන්නවද කියලා අහුව ගියොත් වෙන හැටි. රහතන් වහන්සේ කිව්වා දැන් ඔබ බේරලා දෙන්න නේද? මෙන්න මේ දේ කරපු කෙනා මහා තිබුණු තෙත ගස් ටික කැප්පේ උ. කප්පල ගොඩ ගන්නයි. දත්ත තෙත ගස් කප්පල ගොඩ ගන්න. ගොඩ ගන්න රහතන් වහන්සේ කිව්වා ලොකු කිනුහුලක් කරලා මේක දිහිතියන්නේ. මෙයා ඉතින් ලොකු ගිනි හුල වල් ගෙනල්ලා ගිනි තියනවා නේද?
ඉන්දියන්න බෑ මේක පිටේ එක. රාතනාදීව මම ඔබට ගෙනත් දෙන්නම් නම් ඔබ යන්න දැන හැටි හරි කියලා එක පාඩම් ඉතින් ඉපදුනා මේ අන්තස්ථානය එතනින් මේ තම තන අග පිනි බින්දු ඔබට ලැබුණු ඉන්දිය නේද ඒ පිනි බින්දු අතරින් ගිනි පොඩක් ගෙනා තේජෝ ද වායවට සමවැදිලා උෂ්ණත්වය ගේන්න පුළුවන් මට්ටමට ආදාගෙන රාතනාදී ගෙනා ගෙනල්ලා දැන් කිව්වා අර ශනිතෝ මේක කරේ බලා ගන්න පොඩ්ඩක් ඒ ගින්දර චුට්ට අර උඩට දානකොට වැටෙන්න ඉස්සලා අළු වෙලා ගියා මොනවද මකුණුදැල් ටිකකට ගින්දර ගොනක් ඇරුවා මොන මේක කියන උෂ්ණත්වය අර තරම් උත්සාහ කළා මහා හුල් වත්තු කළා පොළයක් පිච්චුනේ නැති ගිනිකොට අළු බවට පත් වෙන තරම් උෂ්ණත්වය අර තනාගේ තිබුණු පිනි දින්නක් තරම් පොඩි ගිනි කැබැල්ල අවීජේ විකුණු කිව්වා මදිද අපිට යන්න වෙන තැන අනි මේ දිව තමයි මේ අපි විදියට ඇන ගන්න මොනවද කරන්නේ මේ වරද නොදැක වරද හරි කියලා වරද වැරදි කියලා නොදැක කොහොමද කියන්නේ හරි කියලා කියනවා නේද දැන් අපිට කේතියක් කේතිය වැරදි කියලා නේද දැක්කොත් පිළිගන්නේ කොහොමද ඒක හරි කියලා හරි කියලා පිළිදෙනවා කියන්නේ ඒකට කාම සුඛ කියන්නේ කාම කියන්නේ සංකල්පය සංකප්ප රාගෝ පුරිසස්ස කාම යම් සංකල්පයක් ආවොත් යම් අදහසක් ආවොත් අරමුණ වැරදි කියලා නොදැක්කොත් අරමුණෙන් මත් වුණොත් මත් වෙනකොට රාග කියනවා අරමුණෙන් මත් වුණා දැන් මේ අරමුණ හිතිහිටියා මෙයා මෙයා පිළිතුරු නැහැ නේද පුජ්‍යලේ නැහැ නේද පුජ්‍යලේ ගැන හේ කියන්නේ සිතේ සංකා සිත හැදුනොත් සිතේ වරද දකින ශක්තිය බුද්ධ වචන ගලප ගන්න බැරි වෙනවා සිත නිවන් පිටලේට නොහරි කියන ආප සංකල්ප එතකොට එන හැදෙනවා ඒක ඉෂ්ට කරගන්න දැන් ඒක හැදෙන්නේ මොකෙන්ද අර නරක සිතේ ඒ අපිට ගලවන්න තියෙන පොදෙන්නේ මුලින් නම් සිතෙන්ම එතන අනුශය කියන්නේ එතනින්ම ගලවන්න ඒ කාම අනුශය මට්ටම නේද අනුශය අත කාලා දින මම ඒවා කියන්නේ මේක දික් වෙන කාම අනුශය බවරා අනුශය දික් අනුශය වහිතා අනුශය කියනවාද දැන් අපි කාම මට්ටම මුල කාමය කියන්නේ සංකල්ප පටන් ගන්න තැන වරද දකින්න පුළුවන් අපිට මේ ටෙලිෆෝන් එක වාදනය වෙනකොට මෙතන තරහයට පොත පොතේ හරිද මේ අනි හටගත්තු සංකල්පේ වන්නද දැන් අපි බාහිරේ කියන කතාවක් ඇතියේ ඕහොම වාදනය වෙනවා ඒක ඇහෙනවා ඇහෙනවා විතර නේද වර්ණ බලන දකි තමයි අන්න හිතෙන් අන්න අන්න මේ උසස්තාව නේද දැන් අපි වෙනස් වෙයි කම්ප වෙයි නැ කම්පති කියන්නේ නැත්නම් කම්ප වුණාද නැ කම්පට හේතුනා රහතන් වහන්සේ ලක්ෂණය නැ කම්පති දැන් එයා ඉරියා වර්ධන තරණියම අපි මෙහෙම ඉන්න පුළුවන් පොඩ්ඩක් අද එනෝනේ සැලකි නැ හේම ලකුණද නැ සැලකි ඇතුළු සුද්ධෝම ගන්න සැලකි හිත වේදනාවෙන් දෙනද? ඒ වේදනාව වරද දැකී සම වේදනාව නිරෝධය සිද්ධ වෙනවා. නා මේ දෙයි. දැන් මෙයා බය වෙනවද පව් කරන්නේ? නෑ පව් නිරෝධය නිසා නෑ බය. මොන මඟපල ශනික්කවල බලියද? දැන් ඔහු ඉස්තිරොන උපදීන උපදීන තැනින්ම දකින්න. මොනවද කියන්නේ? නුග ඇටයක් හිතවනකොට නුග ඇටේ ගිරිය ඇති කිරි කරු කැන්ති දෙක පොඩි කරලා ගන්න. අවුරුද්දකට පස්සේ පුළුවන් නේද? දෙහි දෙක පොඩි කරලා. මේ පොරවට නුඹ. මේ වගේ අපේ කෙලෙස් අපි මේ සාධාරණ දෙන්නේ යටපත් කරන්නේ පරම්පරා ගාන එක එක අරමුණු වල වර්ධනය ආපු එක මේටි නෑ රතුනම මේටි නැති බව කියලා ඇටමසෝ විතර හිතන ඕක කවුරු කෑවත් පව් කියලා අන්න ලොකු අරමුණකින් අල්ලන දෙඟු නිසා ඉතුරු කරලා හරි අර කෙලෙස් ගොඩක් එකතු කරලා හරි එක කෙලෙස් කෙලෙස් කම් දැක්කේ අපි බැරි බව එක හරි මන් දිවන්නේ බැරි වුණාට ගමන්න ඇත්ත දකිමු ඇත්තට ඕක සත්‍යයි කියලා සාධුකර දෙන බවම ශාස්ත්‍රුන් කෙරෙහි හැදෙනවා බොරුවට නිකන් ශාස්ත්‍රුන් ගේ අන්තයට සත්‍ය කියන එක නේ මේ ධර්මයේ දැකලා ධර්මයේ අගය දැකලා ධර්මයේ මතිකම දැකලා සාධුකර හැදෙනවා සාධු කියන්නේ මොකද පිළිගත්ත කියන්නේ දැන් අපි නම් සාධුකර දෙන්නේ මොකද බුදුහාමුදුරුවෝ සාධුකෝ පිළිදෙත් දෙනවා සත්‍යවාදී නෑ දැන් අපි උත්සාහ කරන්න ඕනේ නේද කොතනින්ද මේක ගලව ගන්න මුලින් ගන්නයි පටන් ගන්න දැනින් අර නුගැටි පැලෙන තැනින්ම ඇඟිලි දෙකෙන් පොඩි කරා වගේ කෙනෙක් පිළිගහයි නුග කහම ඇඟිලි දෙකෙන් පොඩි කරා කියන පැලෙන තැනක් ගහව තමයි මහ ගහක් ගහව මුලින් ගේවි මේක එහෙනම් අපි මුලට එන්න නම් මොකක්ද දකින්න ඕන බුදුහාමුදුරු කිව්දේ ආදේශ කරගන්න බලන්න හිතෙන මොක කොහොම ආදේශ කරන්නේ මේ ඇහැට රූපයක් වෙනුනා ඇහැ ගැටුනේ රූපයක් එක්ක විඥානේ පහළ වුණා රූපේ අනුමන බව පහළ වුණා අනුමන බව දැටි එක කරන්නේ උදව් කරන් තියෙනවා ඕන කම්මස්ස කොම්නි කම්ම දායාද ඕන දායාද ඕනේ කර්මය කියලා කියන අතීත හුරුවෙම මේක අසුරු කරලා දෙනවා හදලා දෙනවා
කර්මේ නොවන දෙයක් අපිට තියනවාද? අපිට පුරුදු නැති ඒවා කරන්න උත්සාහද? පුරුදු නැති එක කරනවා කියන්නේ කල්ගෙන හරි අහගන්න බැහැ. අපිට දැන් නැතිුණාට අතීත උරුමයි මේ ඉන්නේ. අපි දැන් කරන බව එහෙනම් අපි මේ ධර්මය අහන්න මොකද? පුරුදු වෙති මේ හැම. ඒක නැති වුණත් ඉතින් කියලා කරන්න දෙන්නේ මම මොලේ? පුරුදු නිසා. දැන් ඔන්න ඇහැට රූප පෙනුණා ඇහැ රූප එක්ක ගැටුණා චක්කුම් පටිච්ච රූපේ පටිච්ච කියන දැනු ඇහැ රූප බැඳිලා තියෙනවා ස්පර්ශය කියන්නේ ඔතෙන් ස්පර්ශ තන කියන්නේ ඔතන චක්කුම් පටිච්ච රූපේදී උපදෙස් රූපය කිපුණා චක්කුම් පටිච්ච රූපේක ඇහැ මේ ගැට ගැහෙනකොට යා රූපයකට උපජ්ජති චක්කු විඥාන මත උපදීව ඇහැ රූප ගැටෙනකොටම විඥානේ උපදී උපජ්ජති චක්කු විඥාන එහෙනම් ඉපදුන එක නේද? මොකටද දුක කියන්නේ? විඥානේ සැපද දුකද? විඥානේ දුකයි. දැන් පංච උපාදාන ස්කන්ධ දුක කියන විඥානේ දුක කියන්නේ නේද? මම කියලා නැහැ. ඔබට මතවත් බෑ කියන්නේ. විඥානේ කියන්නේ බාහිර රූපෙන් නිසා හඳුනනවා පහළ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ නේද? මේකේ තියෙනවා. දැන් මේ විඥානේ හඳුන මේ දිට්ඨිය මේ දිට්ඨියක් නේද? හේතුඵල ඇහැ රූපේ ගැටීම නිසා විඥානේ පහළ වෙන මේ හේතුඵලයක්. විඥානේ මායාකාරී විඥානේ මොකද කරන්නේ? විඥානේ හටගන්නේ මොකද කරන්නේ? රූපේ පේන නිසා. එහෙනම් විඥානේ කියන්නේ මොකක්ද? රූපේ දකින බව. විඥානේ හටගන්න බව. එතකොට සිහිය තියෙන්නේ කොහේද? රූපේ දිවි. ඒකට කියනවා සිහිය කියලා. අවශ්‍ය සිහිය. දැන් තමයි ඇත්ත දෙකොත්. ඇහැ රූපේ ගැටුණු නිසා විඥානේ හටගත්ත කියන එක යන සිහිය. අන්න නෑ දෙහිනුවන මොකක් උදව් කරන්නේ සිහිය පිළිගන්නේ අව සිහිය උදව් කරන්නේ සිහිය උදව් කරා අපිට සිහිය නොවන කරනනම් අපි රහත් වෙනවා දැන් අපි රහත් මේ නොවි කියන්නේ මේ අපි ඇහැට රූපේ පේනව පේනකොටම අඹ ගහක් හඳුනනවා අඹ ගහ කියන්නේ මොකක්ද හඳුනන බව පහළ වෙනවා අන්න 15 දෙනා ඉඳන් 15 හැටි දකින්න හේතු මේ හඳුනන බව පහළ නම් බලය මොන හේතුවෙන්ද මේක උනේ රූපයට හැදෙනු නිසා රූපේට ඇහැ බැඳුණු නිසා හඳුනන බව පහළ වෙනවා. නැන් හරිනේ නේද මොකද? අනේ මම දැන් ගැඹුරු අපේ ස්වාමීන් වහන්සේ කිව්ව ගන්නවා මම කියන්නේ මේ මේ ටික අහන්න. ඔක්කොම අහන්න. මෙන්නේ අහන්න කොහොමද වෙන ධර්ම කරුණු. අපි මේ ඇති මේ ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ මේ කරන්න ඕන දේ සුමීත ලොච්චර දන්නවද? සෝභාග ලොච්චර දන්නවද? ඒක සෝභාග රදන සූත්‍ර දන්නවද? රාප්පෙදි. සුමීත දන්නවද? සුරපන්න කාමුරු රදන සූත්‍ර දන්නවද? මේ ප්‍රතිකැල ගැටිල වගේ. මේ කියන පොඩි දෙයක් කරගන්න පුළුවන් කියලා කියන්නේ අපි දැන් එහෙම මේ මහා අවුරුදු ගානක් දෙයි ගන්න. මේක නතර ගන්න නෙවෙයි. ඉතින් අපිට පොතන හරි වැරදි ඇති නේ. නේ? දැන් මේ මුල අල්ලගන්නම් පාඩම් කරගන්න එහෙනම් සීලය කියන්නේ මොකක්ද? කය වචන දෙක හික්මන බව නම් කය වචන දෙක නොහික්මන්නේ කොතනින්ද? ලෝකය ගැන හැඟීමක් ආපු වෙලාවට හික්මන්නේ නැහැ නේද? එහෙනම් නොහික්මන බව පහළ වුණු තැන කොතනද? අන්න සිත තුල නේද? එනම් වරද කොතනද තියෙන්නේ සිත තුල නේද චක්ඛං වහතෝ පද අරත්ති ගුණේ බැඳව දැන් හරක කියන්නේ කවුද කියලා හිතන්නේ දැන් බුදුහාමුදුරු කියන මමනේ හන්නේ මම නෝ කියන්නේවා නිකං උපමා කරන්න මනෝකම්පංග මා ධම්මා මනෝසෙත්ත මනෝමය මනෝසාජේ පදුත්තේන බාසතිවා කරෝතිවා සතෝන දුකමං වේ චක්ඛං වහතෝ පද දැන් මේ හරත්ේ ගොනෙක් ගැට ගහම හරකට සැපද? දැන් අපි හිතා ගන්නකො බාහිර රූපයක් ඇහැර කියලා ගැට ගහගත්තොත් මොනවද සැපද නද දුක්ද? දුක්ද? අන්න හරත් කියලා ගැට ගහගත්ත කින්නේ. දැන් මේක නිකන් ඇහුවම අපි හිතුවා බුදුහාමන් කියලා හරත්ේ කියලා හරි කියන්නේ. ඒ වැඩේ තියෙන්නේ. මේ අපිට දල්ප ගන්න. සාක්කාතෝ තමන්ට දල්ප ගන්න. ඇහැට රූපයක් වේනෝ රූපේ ගැන හිතන බව මොන්න ගැට ගහගත්තා. සංඛාරයේ දුක දුකට සතුනා කියන්නේ ඔන්න දැන් ඒ කියන්නේ මොකක්ද කියන්නේ
බාහිරය ගැන හිතන බවම නේද හරකා වුණා කියන එකද? ඔකේ ඉතින් මේක නේද? එදවරක් මොකද? සහිතනම් මෙහෙනම් ඔක්කොම දුක් පිට තියෙන්නේ. හරකනම් දුක් පිළින්නේ. මේ ගැඹුරු උපමාවක් නැහැ දෙන්නේ. මේක බාරට දෙන්නේ නැහැ මතු කිව්ව දරුවා. හරකනම් දුක් පිළින්නේ කරත් වෙනවා. කරත්තර බදුපටවල කියන්නේ ඔය තියෙන ලෝකික රූප සත්‍ය ගන්න ඉස්පර්ශ ධම්ම පටව ගන්න. හරක කියන්නේ හිත කය වචන තුන්ද? මොකද දෙකට ගහලා දෙයක් කරත්තර බාහිර රූප දෙකට ගහනවා. කොහොමද දැන් පටව ගන්න ඔක්කොම පටව ගන්න යන දැන් අදින කියන්නේ. මොනවා යදින? සංසාරෙම ටික අදිනවා. අපිට දැන් ලේදි නැහැ අපි පටවගෙන තියෙන ඔක්කොම. ඇසුරු කර කර පටව ගන්න. නෑ ඊයේ මේ හැදී එනකම මොකද හන්දියේ බල්ලෙක් ඇතුලේ ඒ කියන වාහනයකට मनोसे धर्म मूल्य बल जीवित ආයතන හඳුරගත්තොත් ආයතන නිරෝධයම නිවනයි කියලා බුදුහාම ප්‍රදේශනා කරනවා. සලායතන නිරෝධයම නිවනයි. කොහොමද එහෙම මම කියන්නේ? ඔප්පු කරන්න මේක. කතමාති වික්ක වේජාති. මහණි කුමක්ද ජාති කියන්නේ? ජාති සංජාති අබිනිබ්බන්ති කණ්ඩානම් පාපකාව ආයතනම් ප්‍රතිලාභ. අයං උච්චිත වික්ක වේජාති. ආයතන බහල කරන මොනවද ආයතන කියන්නේ? ආයතන ආයතන යන්නේ. හරි. ආයතන ආයතන කියන්නේ මොනවද? යම් ගනුදෙනුවක් කරන්න සකස් වූ දෙයක කියන ආයතන. ආයතන කරන්නේ නිකම්ම වහලා තියන්නේ නැද්ද ගනුදෙනු කරන්නේ? ගනුදෙනු. එහෙනම් අපේ ආයතන කියන්නේ ඇහැ ආයතනයක් වෙලා මොකක් කරන්නේ? අර රූපය දුක. අන්න. රූපය දුක නැහැ. දැන් එතකොට ශරීරෙ. ශරීරෙ පිළිකුල් වෙලා අයින් යනවා බලලා දැක්ක. මේ ශරීරෙත් සකස් වෙනවා ආයතන සාහේ ඔක්. හෙල් පිට මේ ජීවන් පිටු එකක් ගන්නද මේ බලලා ඉන්නවද මහත්ම දැන් පිට මන මනද මුල්ලෙන දැන් ඒකට අපේ ඇහැ කොහොමද ඒ වටේ ඉන්නේ ඩොරනවා මම පොඩි කතා කියන්න කියන්න මේක තේරුම් ගන්න උත්සාහ කරු මේ උපමාන මේ දවස්වල රඹ දන්තු නේ හැමතැනම රඹ දන්තු දැන් මොන අපි රඹ දන් ගන්න යනවා කලයක් ගන්න මම තේරෙන් ගන්න ගන්නම් රඹ දන් ගන්න රටේ ගාවට යනකොට මතක් වෙනවා මේ අපේ මල්වාන් හිටියා නෑ ඒකක් කියන ऑस्ट्रेलिया කය තියෙන කොහෙද? රඹුදන් ගන්න. හිත තියෙන කොහෙද? ඔබට කියන්නේ මනෝලෝකය කියලා නේද? ඉතින් මනෝලෝකින් එක ගැන පිස්ස කියනවා අර වෙන මොකක්ද? දැන් අපි දන්නවද අපි පිස්ස කියලා කියන්නේ? බුදුහාමුදුරන් අඳන්නේ අපි නදන ගැට. ඊවනේද? සබ්බේ කතජන උම්මත්තක. ජන කියන්නේ උපදින. යම උපදිනා නම් උපදින බවનો දන්නවා නම් ඒකම ඇසුරු වෙනවා නම් පිච්චි. දැන් අපි කොළියෝගේ ඇත්තටම දැන් ඔරවන්නේ කාටද? ඕස්ට්‍රේලියාවේ හැවෙන්නේ නැහැ යන්නේ. අනේ මුදල් ලිස්ට් ඔරවන්නේ කියන්නේ. මම පැටරි. ඒක අපිට දැන් ඒකට හොයන්න බැරි නේ ළඟින් ඉන්න කෙනාට පේනවනේ අපිට අපි වෙනස් වෙනවා. වෙනව නේද? සම්බුද්ධ එතකොට අපි ඔරවනකොට රබුඩංගඩේ ඉන්න කෙනා දන්නේ නැහැ නේ අපි ඕස්ට්‍රේලියාවේ කෙනෙකුට ඔරවනෝ කියලා. ඒක හිතන්නේ මොකද? ඒක සංඛාරේ නෙවෙයි. මේ අපිට සංඛා. අපිට රූපෙ දැක්කම ගිය දුර ඒයි රූපෙ දැක්කම යක් යනව දුර කොහෙද මේක මටද කොහෙද වරනවා මගේ රබුඩම් වල දෝෂයක් නැහැ ඒක නේද රබුඩම් වල ඒක කොහොමද මු පිස්සෙද නැහැ දෙක කවුරු වෙලා දෙන්න සමානයි නේද අරය ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නැහැ නේද වනිනා ඉතින් ඔයා කොරෝනා මනුස්සයෙක් වයිනා එන්නව සමාන දැන් අපි කොහෙද ඉන්නේ අකාලේ වීජ සංචාරය කරන විකාලේ විසිකාචරය අනුලෝක එවනේද අපි යන හැටි දැන් අපි කියලා තියෙන්නේ නම් අකාලේ වීජ සංචාරය පයි කියලා මේ එහෙම හැදින්නේ නැහැනේ එහෙම කියන බුදුහාමුදුරුවෝ හැදින්නේ නැහැ කොහෙන් නම් වෙන්නේ ඇයි ඔක්කොම ගල් කරලා නැහැයි දරද නැන්නේ නැහැ කොහෙ යන්නේ යන යන දර වටිනා දැන් තේරෙනා කියන එක
මේ වීති චිත්ත වීති අකාලය කාල කියන්නේ කෙලෙස් හේ ධම්මස්සවන කාලෝ අයම් බදන්ත ධර්මයේ ශ්‍රවණය කරනකොට කෙලෙස් පහ වෙනවා කාලෝ අයම් බදන්ත මොනවද නැති වෙන්නේ කෙලෙස් ධර්මයේ ශ්‍රවණය කරන ආශ්‍රම පහ වෙනවා ඒකයි කෙලෙස් කියන්නේ දැන් කාල කියන්නේ කෙලෙස් එහෙනම් අපි තේරුම් ගන්න ඕන අකාල වීති සංචාර විකාල විචිකාචරය අකාල වීති සංචාර කියන්නේ මොකද්ද මේ වෙලාවේ ඉන්නේ කොහොස් නෑ රඹුටන් කොට ගාවේ ඉන්නේ එහෙමනේ එහෙම රඹුටන් කොට ඇසුරු කරන්න නම් මොකද කරන්න ඕනේ ඕස්ට්‍රේලියාව යන්නේක වරදක් කියලා දකින්න නුවනවද නුවන දාවස් මුදලාලි දරෝ අපිට දැන් සිහිය එකපාර දෙනකොට මුදලාලි යවනවා ඒක අපිට කොහොමද මේ අපි දැන් අර ඕස්ට්‍රේලියාවේ මිදෙනකොට මං ආයේ කඩේට නේ ගියේ එකපාරට සිහිය ඔන්නේ අරකේ විකෘති එක පිස්සු වැටිලා තාගෙන කො පිස්සු වට්ටන අපිට පිස්සු අඩු වෙනවා හොඳයි නෑ හොඳට සාතන්නවද අඩු වෙනවා දැන් අඩු වෙනකොට කොහොමද මේ සම්මුද මුදලාලියෝ වෙන මන්ට මම හොගෙන මම මර මේකයි ධෛර්යය වෙන වෙනනි කියනත් එන්න දැන් ඉවරද වැඩි දැන් මෙයයි වරමන මුදලාලි ඔන්න වෙලා තියෙද්දි ඇත්තටම හිනා යන කියන්නේ ඇත්ත තේරිලා දැන් දැන් තේරෙන එකක් කොහොමද ධර්මය අවබෝධ කරගන්න ඒ වෙලාවට පේනවා දෙයියනේ අපි දේනවා නේද එහෙනම් බුදුහාමුදුර දිනාලකට කීටික මේ කිව්වේ අකාල වීති සංචාරය කරන්න එපා කියලා දැන් අපි එන ගෙතවල ඉන්නවා විදිහ නෑ කවදා බුදුහාමුදුර පරණ යන්න හම්බ වෙන්නේ නෑ යන්නේ නෑ කියන බව මොකද යන්නවලු විරුද්ධ බව ඒකත් මේ දියෙන්නේ දැන් අපි ශාස්ත්‍රවාදයෙන් නිදෙන්නේ උච්ඡේදවාදයට පැනලා ඒක හොඳයි කියලා අසුරු කරන අන්තේ අත්හරින්න එපා කියන එකට යනවා එපා කියන අත්හරින්න ඒක අත්හරින්න හොඳයි කියලා වැටෙනවා ශාස්ත්‍රවාදයයි උච්ඡේදවාදයයි අතර අපි දැන් ඉන්නවා දැන් ලෝකේ අසුරු කරන එක පැයි කියන්න නිගණ්ඨනාථපුත් එපා කියලා ගියා කැලේ එපා කියන ගතන්නේ නැහැ බෑ අමම අපි ඇත්තට hina සතුටින් කතා කරන්නේ ඇයි ඔබ වගේ සින්වන්ත පිරිසක් මෙහි කියනවා මම මේ කාද කියන්නේ මේක අස්වලම්කට කියන්නේ නෑ නේද දැන් දෙවියෝ මේ බණහන් ඉන්නවා ඇති ඇයි අහන් ඉන්නේ ඇයි උසස් පිරිසක් ඉන්න තැන ධර්මයේ කිව්වේ නැත්තම් කාටද ඇහෙන්නේ මේ අන්නේ ඔබගේ උසස්කම මේකලේද මඟපල ලබනවා කියන්නේ ඵලය මොකද්ද ඵලය මොකුත් නෙවෙයි මේ කියන දේ තේරුම් ගන්නකම් දැන් තේරුම් ගත්තම බෑ තේරුම් ගත්තද ගලප ගන්න දැක්ෂ වෙන්න ඕනේ ඒ අවස්ථාවේ කියලා. ගලපුනේ නැති වුණොත් අර රබුදන් කරද්දී දැන් පාඩම් කරගන්න. දැන් ඉන්නේ කොහෙද කියලා බලන්නකෝ. දැන් කඩේට පොල් ගෙඩියක් ගන්න ගියා. පොල් ගොඩ ගාව තියෙන පොඩි පොල් ලොකු පොල්. පොල් පොඩි පොල් ගෙඩිය දැක්කා ඔක්කොම ගහලා තියෙනවා 45යි කියලා. බොඩ් එක. ගහලා තියෙනනේ විලඳ අමාත්‍යයන්ෙන් කියලා තියෙනනේ මිල ගණන් ගහන්න කියලා දැක්කා. 45 පිය. එකපාර අපිට වෙනෝ මේ 45 ලොකු ඒවාත් තියෙන පොඩි ඒවාත් තියෙන පොඩි එකට දැන් ඔරොනෝනේ දැන් තම මොකද පොඩි එකට 45 දෙන්න කියන පහළුනේ මොකද්ද සිතක් නේද දැන් අපිට සිත වෙනවද වෙලා අන්න ඒකයි දැන් අපි හරි වාසනාවන්තයි දැන් අපි වරද පෙන්නනෝනේ මම දැන් වරද පෙන්නන්න දකින්න පුරුදු වෙන්න බුද්ධ වචනේ අපිට ගලප ගන්න දැක්සයි දැන් පොල් ගෙඩියට දැන් අර පොල් පොඩි පොල් ගෙඩියට ඔරවන්නේ පොඩි එකට එරෙව්ව කියන කාට විරුද්ධ මුසලමානිකට විරුද්ධ දැන් මෙයා සැප විඳිනවද දුක් විඳිනවද? මේ නෑ රූපේ උදව් කරන් දුක් වෙනද? දුකේ ඒකාන්තයක් රූපාන්තය, අනිත් එක විඤ්ඤාණාන්තය. කියලා දෙනවා නේද බුදුහාමුදුරෝ? ඔය අන්ත දෙක ගැන දේශනා කරපු හරි වටිනා සූත්‍ර කීපයක් තියෙනවා. ඉතින් මේ ටික අපිට අනේ තේරුම් ගන්න පුළුවන් නම් දැන් රූපේ ඉස්සරහා දුක් විඳින්නේ නැතු වෙන නම් මොකද කරන්න ඕනේ? රූපය හරියට තේරුම් ගන්න රූපේ මට දුක් දෙන්නේ නැහැ. රූපේ නෙවෙයි දුක දෙන්නේ. රූපේ නෙවෙයි වේදනාව දෙන්නේ කවුද වේදනාව දෙන්නේ හිතද මේ සංකල්ප දෙන්නේ ඇයි හිත ප්‍රබෝෂණ හිත දුක නෑ හිත තියෙනක බුදු වෙන්න බෑ ඇයි හිතනේ දුක නෑ නෑ හොඳට තේරුම් ගන්න මේ බුද්ධ වචනේ මනෝ කුප්පං ගම ධම්ම මානසික මොනවද මුල්ලේ ධර්ම තේරණේ ධර්ම නේද මේ අපේ ධර්ම මගේ ධර්ම හැටි එහෙමයි කියන්නේ කෙනෙකුට ගහලා කියන්නේ මගේ ධර්ම. එතකොට එයා දුස්සීනේකුනේ මොකෙන්ද? අර ධර්මතාවය හැටි. දැන් අපි මේ මොකෙන් ගැලවෙන්නද යන්නේ? මෙන්න මේ ධර්ම ටිකෙන් පරිස්සම් වෙන්න.
මොන ධර්මද? පාප ධර්ම. අහලා දැන් ඔන්න ඔන්න දැන් නම් තේරෙනව ඇත්ත කියන. දැන් කියනකොට තේරෙනව මොනවද මේ තියෙන ධර්ම? අර පොල් ගෙඩියට රොම දන්න තියෙන මොකද්ද? සිතට පාප ධර්මයක්. සිත තුල පාප ධර්මයක් හටගත්තා. දැන් සිත කිලිටුනේ මොකෙන්ද? පාප ධර්ම දේශේ. දැන් පේනවද මේ සිත කිලිටුනේ දේශින් කියන්නේ? ඒක දකින්න පුළුවන් නම් දික්තිපත්යි. දික්තිපන්න පුද්ගලයා කියන්නේ වාසනාවන්ත කෙනෙක්, අතිශය වාසනාවන්ත. හැබැයි තරහ හැදෙනවා. නමුත් හැදෙද්දි දකින්න. එයාට දකින්න බව පිහිටි. ඕකට කියනවා ලේසි දෙයක් නෙවෙයි, ලොකු ඵලයක් ඒක. වෙනද නොදකින බව දැන් ඇයිද දකින්න බව බවට පරිවර්තනය වුණා. දැන් ඕකට තමයි චක්කුකරණී කියලා කියන්නේ. ඔන්න දකින්න පුළුවන් වුණා. දැන් මෙයාට පේනවානේ මේ ඇහැට පෙනුනේ රූපයක්. රූපේ පොල් ගෙඩිය කියලා හඳුනගත්තා. දැන් මට ඇසුරු වෙලා තියෙන්නේ පොල් ගෙඩිය උදව් කරන් හටගත්ත ධර්ම. පොල් ගෙඩිය නෙවෙයි. ඇසුරු වෙන්නේ ධර්ම. මොනේ පොල් ගෙඩිය උදව් කරන් ඇසුරු වෙන ධර්ම? ද්වේෂය. දැන් එතකොට මම ඇසුරු කරලා තියෙන්නේ පොල් ගෙඩියද ද්වේෂ ධර්මද? මම සාදු කියනවා අයියේ. ඔය ටික අවබෝධ කරගත්තා නම් ඔබ ඔබව අවබෝධ කරගත්තා. බුදුහාමුදුරු කියලා තමාව අවබෝධ කරගන්න. තමන් අවබෝධ කරගත්තාට බුදුහාමුදුරු කෙනෙක්. බෝසතාණන් වහන්සේ බලන්න මේ චුට්ට කියන්න. මේ ටික කියන්න. මේ චුට්ට අවුරුදු 45ම උත්සාහ කරලා කිව්වේ මේ ටික. දුකෙන් මිදෙන්න නම් දුක හටගන්න තැන දෙන්නවා. සාන්තිවාදී තාපසේ මොන කැපකිරීමක්ද කරන්නේ? මේ ටික කියන්න එන ගමන්. අත් කපද්දි මගේ ඇඟ පහ අල්ලගත්තොත් ඇඟට ආසයි කියන්නේ ඇඟ කපන කෙනාට විරුද්ධයි. විරුද්ධ සිදු උපදිනවා. පොසතන් වහන්සේ නම් කරලා තියෙන්නේ මොන පරික්ෂණයද? සාන්තිය කියන්නේ විරුද්ධ සිත පහ කිරීම කරලා තියෙනවා. කරනේක අනිත් පැත්තම බලන්න අපි. තේන පැත්තට ඔබ දකින්න උත්සාහ කරන්න. එතකොට සාන්තිය කියන්නේ මොකද්ද? සාන්තිය මගෙන් තියෙන්නේ කවදදද? තණ්හාව නැතිදා. ශරීරයට තණ්හයි කියන්නේ ශරීරේ නැති වෙනකොට විරුද්ධයි නේද? මම පොල් ගෙඩියට ආසයි කියන්නේ පොල් ගෙඩිය නැතු වෙන්න කැමතිද? ආස නිසානේ ගෙඩිය වැටෙනකොට මම අහිඳින්න නෙමෙයි යනවා. අපේ ගෙඩිය වැටලා දුවනකොට අපිත් දුවන පස්සේ. කවුරු හරි අහිඳන් ගියොත් ඔන්න ඇතුළේ තියෙන එකම තියෙනවා ඇතුළේ දැන්. අර අපිට නැපෙනි හැංගිලා තිබුණු ධර්මතාවය මත වෙනවා. අහිඳ නේද පොල් ගෙඩිය. කියන්නේ ඇයි? ඉතින් ඔන්න වගේ අපි උත්සාහ කරමු අර රඹුටන් ගොඩ ළඟ ඉන්න කෙනා වගේ අපි. දැනට. හිත නොපෙනුනොත් සම්මුතන් ගොඩ ගාව ඉන්න කෙනාට අපි කවුරු කියලා කියන්නේ? අපි මුදලාලි කියන්නේ. දැන් අපට රෝගෙණ ඉන්නෝ 20 කෙනෙක් ඇවිල්ලා. අපි දැන් නෑනේ යාඩ වෙච්ච සිද්ධිය. මොකක් හරි ලෑස් ප්‍රශ්නයක් විතර කෙනාගෙන් ප්‍රශ්නයක් වෙලා දැන් නියවනෝ ගෙදර ආයක. කරවලද මතක් කරනවා. දැන් මෙයා ඇසුරු කරන්නේ මොකද්ද? මම සම්මුතන් ගෙනියනවා ගෙදර උන්ට. මට අච්චර හතුරුකම් කරා. කියලා දැන් දැක්කුරු. කොතන ඉන්නේ? සම්මුතන් ගොඩ ගාව ඉන්නේ. දැක්කුරු කරනෝ නේද? එවෙනෝනේ දාපිට හොඳට පලි ගන්න කියලා එහෙම සිතක් එන්නේ නැද්ද? මං කියන්නේ අපිට එනවා, අපි මේනවත් තමයි නම අපි උසස්නේ. දැන් එයා ඇසුරු කරන්නේ රඹුටන් ගොඩ ගාව ඉඳන් කවුද? ගෙදර ඉන්න එයා ඇසුරු කරනවා. බක්කෝරු කනවා, වරවල බලනවා, විස්සනවා, මුදලාලි බලන්නේ නැව මට මොහේ මොන කියවනවා. දැන් මුදලාලිට මොකද වෙන්නේ? එයාටත් අර වගේ තරහයක්. දැන් අපිටත් ඔය වගේ වෙනවා ඇති නේද? බලන්න අපිට ඔයගෙ සිද්ධ වෙන්නේ නැද්ද? අනිත් අයට ඔක වෙන්නේ නැද්ද? අපි ඉන්නේ ඒවා වෙන අය ගාව මතක තියාගන්න. ඉතින් අපි දිහා බලන් මිනිස්සු අපි හිතන්නේ මට ඕනවා කියලා. අර මං දෙහා වෙන කොහෙද ගිහිල්ලා. අපිට එහෙම තේන්නේ ඇයි? අපිට අපි නොපෙනෙන නිසා. තේරෙන්නේ කියන්නේ කිව්වේ. තවම මම මාල්නේම කියලා දුන්නායි. අතනම වෙන කිසි හේතුවක් නැහැ. මද කිව්වා නෝගියට කවන්නේ නැහැ. කවදා හරි දවසක මේකෙන් ඉවර වෙන්න ඕනද? ඔය ටික තේරුම් ගන්න. දැන් අපි මේ කෙනෙක් අනේ මට ඔරොන් ඉන්න කෙනෙක් කියලා පේන්නේ මොකද? දැන් මේ කීකන්නක දැන් පන්සල් ගියා කියලා. පන්සලේ මල් පූජා ගාව කෙනෙක් ඔරෝ ගෙනින්න. දැන් අපිට එයා ඔරෝ ගෙනින්න කියලා පේන්නේ මොකක් නිසාද? අපි ඒ රූපේ බලන් ඉන්න නිසා. ඒ රූපান্তে ඉන්න නිසා. අපිට සිත පේනවද? ඇහැ රූපේ වැටෙනවා කියලා බුද්ධ වචනේද පේන්නේ? එහෙම නැත්නම් කිලින් රූපේද පේන්නේ? රූප පේනවා බුදු සරණ ගිහිල්ලා නැහැ. රූපය අඳුරනවා නම් රූපය ගැන හිතනවා නම් ඒ කියන්නේ සංසාර විඤ්ඤාණ. පන්තිපදාර ඡන්දේ මමලයි. දැන් රූපයත් එක්ක ගැටෙන දැන මට මෙන්න මෙහෙම අරමුණු ගොමුවක් සමුදාය සමුදේ වෙනවා. සමුදේ ධර්මානුපස්සීව කායස්මින් ඉහෙරදී උදාගෙන ධර්ම දකිනවා.
සමුදේ ධර්මානුපස්සී වාකායස්මෙන් විහෙරති නේද? වය ධර්මානුපස්සී වාකායස්මෙන් විහෙරති ඇතුළේ ධර්ම තියෙනවද? මොනවද තියාගන්න? එක කිචන ඔය මුදලාලි හොරේ. ඊළඟට හිතන ඕකට ගන්න හොඳ නැති කිය. දැන් අර හොරෙක් කියලා හිතමු ධර්මතාව තියෙනවද? ඒක ගියා. අපි උචාකර තියාගන්නද තව එකක් එනවා. ඒකට බණින්න ඕන. දැන් බණින්න කියනකොට අර කොලික් කියන ධර්මතාව තියෙද? නෑ. එහෙනම් මෙයා දැන් හිත බලන් ඉන්න කෙනාට මේ සමුදය ධර්ම උදාහරණ ධර්ම කියනවා. ඒ උදාහරණ දෙන්නේ නැති වෙන හැටි කියනවා. මේක තමයි හිතරසනා ඥානය කියන්නේ හිතරසනා භාවනාව කියන්නේ මනෝචිත්ත දකින්නකද? ඇති වෙනව නැති වෙනව ආනාපාන සතිය. ඇති වෙන දේ නැති වෙනව මොකද කියන්නේ සිහියද? සිහිය කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ දීපු ඥානයෙන් බලන් ඉන්නකොට තේනවා ඇති වෙනව නැති වෙනව. ඇති වෙන බව නැති වෙන්නේ කවද හරි ගන්නහම නිමුදා දැනට ගන්නහම තියෙන නිසා ඇති වෙන බව කියන ප්‍රකටයි මේක තමයි උදේ වර ඥානය කියන්නේ ඔන්න විදර්ශනා කරන කෙනෙකුට ඇති වෙන සුවිශේෂම බලයක් තමයි උදේ වර ඥානය ඇති වෙනව නැති වෙනව දකින්න පුළුවන් බව නිරදරයක් මොනවාද සම්බුතන් කරත්තයි ලෝකේ පිට දියන දේවල් දැක්කා ඒව උදේ කරන් සිට දකින්න අන්න එතකොට ඇයට පේනවා රූප විඤ්ඤාණය පහළ වෙනකොටම අරමුණු වෙනවා එක එක අරමුණු පහළ වෙනවා එළවමද නේන නෙයි මෙයා නේන කෙනෙක් වෙන උත්සාහ කරනවා නෙයි එළ හැටි දකින්න එයා එළ පෙර දුක කියලා හඳුනනවා අන්න දුක්ඛේ ඥාන මේවා දුක් කියලා ගන්න මේවා දුක උපත කියලා ගන්න දන්න නිසා සංහව කියන්නේ නැහැ ඒව අයිති වෙන්නේ නැහැ ආපු තණ්හාව නිවැරද කරන්න අපි කාටවත් ගන්න මෙතන ඉන්න කිසිම කෙනෙක් නෑ ඇයි එහෙම එකක් බුදුදහම නෙවෙයි බුදුහාමුදුරු උගන්වන්නේ තණ්හා රූප දින දවස කවදද දුක හඳුනගත්ත දාට තණ්හා වෙන්නේ මොහොතේ හිතේ අපි අත දානවා හොඳට නටන්නේ ඇයි දන්නේ කිච්චනෝ කියලා දන්නේ නැහැ එහෙමනේ නෑ දුක හඳුනගත්තත් අපි දුකට පණී ආ ඒකයි දුක්ඛේ ඥාන සමාධිය මාර්ග අංගමේ හඳුනගන්නේ පාරේ මම කිව්වනේ වරදින්නේ නැවකට අද බැදීමක් ලක්ෂණ අහගන්නේ මේක හරි මම කියන්නේ ඒ ලක්ෂණේ කඩපාඩම් කරගන්න තුනක් හිතට පාඩම් කරගන්න ඔන්න දුක යාතිති දුක මේ අපි විග්‍රහ කරන්නේ යාතිති දුක දුක උදිනද යම සුපදීන මේ දුක යම් සංඛාරයක් වෙනම් ඒක සංඛාරයේ දුක උපදීන ඒකේ අයිති නේ සංඛාරය සංඛාරය දුක වෙන්නේ ක්‍රියාත්මක වෙන සංඛාරය සංඛාර වුණ හොඳමරක පෙන්නන්නේ කියනවා. මොන දැන් මෙයා ගොඩාක් සිත දෙස බලන් ඉඳලා කුරුකු කරනවා. ගැඹුරු දන්නේ නැහැ මම කියන්නේ කියන්නේ. නෑ ආයි මම කියන්නේ. කාටද තේරුම් ගන්න මොකද මේ මම කතා කරන්නේ මගේ අම්මට තාත්තා. මගේ පුතාට දුවාට හා කවුරු කියවද? මම කියපනේ මහා කාර්මික තථාගත බුදු පියාණන් වහන්සේ අනවතවග්ග සූත්‍ර දේශනාව. අනවතවග්ගෝ මේ භික්ඛවේ පුබ්බේව කෝටින පඤ්ඤායති. මේ මුල් ආද නොකෙරෙන විග සසරක් තියෙනවා කියලා බුදුහාමුදුරු කිව්වා. පුජ්‍යලේකුට ආරම්භි පණවන්නක් බෑ කියලා. එච්චර දිගයි කියන්නේ. තේරුණා නේද? එහෙම එන ගමනදී මෞමල කොළින් හදපු කඳුළු සත්ත මහා සාගරයට වැඩි වැඩි නම් අපි මැරෙන්න ඉස්සෙල්ලාම මැරිච්ච අවස්ථාව. එච්චරම නේද? ඊළඟට කියලා බුදුහාමුදුරු අම්මා උනේ නැති කෙනෙක් දැක්කේ නෑ. මෞමල දවස එච්චර නේද? අම්මුවේකින් නැති කෙනෙක් නැත්තම් මම මේ කතා කරන්නේ කාටද? කොයි නෝබර තුන් ලෝකම ගැන කියන්නේ? අරූප ලෝක, රූප ලෝක, කාම ලෝක. මේ තුන් ලෝක. කාම ලෝකයි තියෙන්නේ සතර ආකාර. අරූප ලෝකේ අරූපව තියෙන බ්‍රහ්ම ලෝක. එතනනේ රූප ලෝකේ රූපව තියෙන බ්‍රහ්ම ලෝක. කාම ලෝකේ කාමේ තින් දහම් කරා නම් කාමාවචර සුගති කි. කදේව කේ ලෝකේ හොය තරතිස්සේ. තුන් ලෝකම ඇතුළේ වම්ම දාතන ලෝකේ. මම ඔබට කතා කරන්නේ අභිදේව ඥාන දර්ශන සූත්‍රයේ වගේ ගොඩක් සූත්‍ර මුල් කරගෙන. ඇහුවොත් කියන්නේ ආණ්ඩු වරණ්ඩ. මම කියන්නේ මම දක්ෂ නෙවෙයි. මට හැබැයි මේ කියන දේ පිළිතුරු බලන්න කියන්නේ බලන්න. බුද්ධ වචන මගේ කර නෙවෙයි. අපෝ. මම දාත්ම කියන්න පුළුවන් විතර. ඒක ඉවර කරන්නේ නැහැ. අපි පටන් ගත්තේ නැහැ. කවද හරි ඉවරද? ඒක විශ්වාසයි නේ. දැන් අපි කොළඹ යන්න නාලු පාර පයින් යන්න ගියා කියන්නේ. දැන් පයින් යනවා. බලන්න කියවල ගියාද පටන් ගත්තා. අඩියක් ගියාම අඩියක් කොටුණා නේද? අඩි දෙකක් ගියාම අඩි දෙකක් කොටුණා. ඉතින් මේ අද මේ කොටුණු අඩු වෙනවා. මොනවා? වරද දකින්න ශක්තිය ඇති වෙනවා කියන්නේ. වරදි කරන බව අඩු වෙනවා. තණ්හා නිරෝධය සිද්ධ වෙන්නේ එහෙම. එක පාටක් ගණන් ගෙඩියට වගේ තණ්හා නිරෝධයක් වෙන්නේ නැහැ. දැන් ඔන්න ආයි හොඳට මේ ටික තේරුම් ගනිමු මම ආයි උපමාවකින් කියනවා. මම එක්කම උපමාවකින් සියතරයක් හරි ඔබට කියලා දෙනවා. මේ දුක් සහිත සතරේ මව් මලසෝයින් නඩපු කඳුළු
කුකුලෙක්ලෙදි හනපු කඳුළු ඒ කුකුලා මසට කද්දි කොච්චර ඇඬුවා අපේ මරන් කෑනවා අන්නේදා බෙල්ල කපද්දි ගලා ගිය ලේ කුඩු කරා නම් මේ සප්ත මහා සාගරයට වැඩි වැඩි කියලා බුදුහාමුදුරු කියන කාටද තමන්ට නිකන් නෙමෙයි කියන්නේ රතු රතු පරමලයේ තියෙන කුකුලෙක්ලෙදි ඒ සාමයට මොනවා කරනවා සුදුම කුකුලෙක්ලෙදි ඒ තුමා රම්ම පාටෙම වෙන වෙනම කියනවා කියවල බලන්න මේව ත්‍රිපිටකයේ තියෙන්නේ मल मुत्र විදර්ශනාවට එන්න ප්‍රථම මම මේ දකින්න රූපයක් කියලා දකින්න ඉස්සෙල්ලා උපදෝ ගන්න කරුණා මොකෝ අනේ මම මහ පොළ වැලියට ගන්න උන් ඉදෙන්නේ නැති ඒ ඉදාරණු උදාහරණ පොදු සත්ත මහ සාගරයට වැඩි වැඩි නම් සාගරේ නිකුරන වැලි ගන්න ඉදෙන්න අනේ මගේ ආත්මේ නේද මම මඩ දෙය ඇඟ අතපය හොඳට තියෙන්නේ මම හොඳ දේවල් කරන නිසා නේද මෙයාට අනේ මොකක් හරි හොඳ දෙයක් කරන ඥාණය නැතිව ඇති ඒක නේද මෙහෙම ඉපදුනේ මේක විපාකයක් නේද අනේ යා සූපත් වේවා කියලා අන්න කරුණාව ඕන ඔතෙන්ද මෛත්‍රී මුල් කරගන්න ද්වේෂය පහ කරන්න මෛත්‍රී මුල් කරගන්න මෛත්‍රී උදව් කරගත්ත දැන් දැක්කා මෛත්‍රී වඩනවා වේගෙන් ආ සමාධිය විදර්ශනා සමත භාවනාවක් වැඩිමක් කියන්නේ සමත භාවනාවක් කරා කියන්නේ තමන්ගේ තියෙන කෙලෙස් පහ කරගත්ත කෙලෙස් යටපත් කරගෙන ඊට පස්සේ කෙලෙස් හැදෙන මේක මෛත්‍රිය පහ මගේ දැන් ගුණයෙන් හැදුනට මගේ නෙමෙයි මෙතන තියෙන සිතක් නේද කියලා සිත විදර්ශනා කරන්න. මෛත්‍රී තුල සිත විදර්ශනා කරන්න. ඔච්චර දෙන්නේ නේද වරහ. මම දැන් කෙටි උපමාවක් කරන් මේ ඔක්කොම කරුණු උපමා උප්පු කරනකොට නොතේරුමක් රබේ නායක මහින්නන්ට කිව්වාලේ මට දැනන හරි හරි. කවු නැහැ. ඇයි? නිවන් නැතිනේ යන්නේ. ඇයි මේ සසර හිතිය තියෙනවා? අරවගේ කුකුලෙක් වෙනව වෙනව ඒ දෙනේම තොප්පු කරනවා සූත්‍ර දෙක තුනක් අරගෙනම කටපාඩම් නෙවෙයි කියන්නේ මම මම ඊටින් අද්දෙනවා කියන්නේ කටපාඩම් කරලා කොළවන මට බලා ගන්න කොළවුන් නැන්නේ ඇයි සත්‍ය ඉස්සර කොළ ගෑලි නෑ කොළ ගෑලි නේ නම් කියලා ඒව හරියන්නේ නැහැ මෙතන ඔන්න වතුර කියන ජලාශයකටම හැමදාම යනවා බල්ලෙක් ඉඳගෙන බල්ලා ඉදුණු ගම මොකද වෙන්නේ බල්ලට වෙන්නේ තමන්ගේ රූපේ වතුරෙන් පේනවා කියලා නොදකින බව තමයි මුල් දේ. ඒකට කියන අවිද්‍යාව. දන්නේ ඇත්ත. ඇත්ත ඇදෙතියෙන් දකින්නේ නැහැ. ඉරවද බලන හේ දැන් විදුවනි හේනි වෙනවා මේ ඉන්න ධර්ම බලන්නේ කොහෙද එනවා එනවා ධර්ම බලන විදුව වෙන ඕන කියන එකක් තාම දැන් මේ අයිති කරගත්ත මොකද්ද හිත හිත අයිති කරගත්ත කියන්නේ අර බල්ල විදුවද නැද්ද විදුවද දැන් බුණා බහු බහු කාර දුරන බල්ල ටිකක් බොහොම බොහොම අර්ථින් ඇදලා බල්ල නැවෙන්න වුණාම බල්ල ටිකක් මෙහාට මෙහාට එනකොට ආයෙම අර අර රූප ඉවරද හිතේ තියෙන අත වතුර බල්ලෙක් කියනවා ආයෙම කොට ගන්න अभी
මේ එදෙන්න ඉස්සෙල්ලා මේකේ මගේ රූපෙ තිබුණේ නැහැ එදුණු නිසාමයි හැටගත්තේ මම මෙතනින් ගියාම දැත්තකට ඒ රූපෙ නැති වෙනවා කියලා දකින නෝන තියලා දැක්කා අර රළු නෝන පිටපත සියුම් නෝන කියලා දැක්කා සියුම් නෝනට තමයි කියන්නේ මේ ආසව ධර්ම දකින ඥානය දැන් අපි එහෙමනේ දැක්කේ හේතුඵල දකින්න පෙර තිබුණා නොවේයි දැක්ක නිසාමයි ඇයි රූපය ගැටුණු නිසාමයි විඥානය මේ රූප හටගත්තේ මේ රූපේ අයින් වූ වෙලාවට අර එතන තියෙන රූපේද නැති වෙනවා ඒ වගේ නම් දැන් අපි ඒක බාහිරේ මේ උපමාවල ගලප ගන්න හිතට මොනවා දැන් ගලප ගන්නවා හිතට දැන් උපමාවේ කනේ මොකද උපමාව ආයි පාඩම් කරන්න ඇහැට රූපේ ඇහැයි වතුරයි ගැටුම නිසා වතුරේ තියෙන හේවණැල්ල මදි කියලා මම දැක්කා. හරිනේ? හැබැයි නොතිබුණේ මොකක්ද? මේ දැක්ක වෙලාවේ හදගත්තු දකින් ඉස්සර තිබුණේ නැහැ කියලා නෝන තිබුණද? ඒකත් නැහැ. මගේ රූප කියලා දැක්ක විතර නෑ. බල්ලට වඩා පොඩි වෙනසයි තියෙන්නේ. චුට්ටි නූලක් තිබුණා. මගේ රූප කියලා දැක්ක. හැබැයි හේතුඵල ධර්ම දැක්කේ නැහැ ඒක. හේතුඵල ධර්ම මොකක්ද? දෙවියන් හේතුව නිසාමයි වතුර තිබුණ නිසාමයි රූපෙ පෙන්නේ මම මෙතනින් එහාට ගියාම මේ රූපෙ නැති වෙනවා කියලා දැකෙන නෝන නැහැ ඔය නෝන තිබුණා නම් ඒකට කියන උදේ වය ඥානය කියලා මම ලියා ගන්න විදල්කන වඩන යෝගිවරේ ඥානයේ දිනු කරන යෝගිවරේ කුසතු පිළිබඳ මූලිකම දේ හේතු බලනවා ඇහැට රූප හොරදක් අපිට ගලපුවා ඇතුළට ඇහැට රූප පෙන්වන නිසාමයි හටගත්තේ රූපයෙන් ඇහැයට ගියාම විඥානය නිරෝධයි ඇත්තද නැද්ද ඇත්ත ඒ සියතිය ඉස්සරහට අපිට පේනවද පේනවා නම් අපි උදේවයි ඥානය කියලා කෙනෙක් උදේවයි ඥානය තියෙනවා කියන්නේ අනිත්‍ය අනිත්‍ය විදියට අනිත්‍ය අනිච්ඡානුපස්සී විහෙරති අනිත්‍ය අනිත්‍ය විදියට දැක්කා ඇති වෙන සෑම දෙයක්ම හේතුඵල ධර්මයක් විතරයි ඇති වුණොත් නැති. දැන් ඇති වෙනව නැති වෙනව දැක්ක දස්කරම් වලින් ඉඳ ඇති වෙනවා. ඇත්තද? දැන් බුදුහාම කියන අනිත්‍ය සංඥා වැඩුව මහණෙනි රහත් වෙනවා කියන්නේ. දැන් අපි අනිත්‍යයි අනිත්‍යයි කියනවා රහත් වෙනවා. අපි මොහොමද අනිත්‍යයි කියන්නේ? අනේ ඔය ගහ අනිත්‍යයි. ඔය අනිත්‍ය දකින්නව ගහේ ගුණවන්න. පරම්පරා ගියක් ඉන්නේ එන්නේ ඔලියන්නේ. ගාමනිත්‍යයි ගංගාවල් අනිත්‍යයි ඒවද සුදුසුවන්තු අනිත්‍යයි කියන්නේ මතක තියාගන්න හොඳට ලස්සන ගිරිමානන්ද සූත්‍රය කියනවා හේතු නිසා හටගන්නේ පංච උපාදානස්කන්ධය හේතු නැති වීම නැති වෙන පංච උපාදානස්කන්ධය තේරුණේ රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංකාර අනිත්‍ය විඥාන අනිත්‍ය සම්ති ඉති මේසු ජසු පංච උපාදානස්කන්ධේ අනිත්‍යව කියනවා පංචවදනස්කන්ධය අනිත්‍යයි හරි දකින්න පුළුවන් වත් කොහොමද දකින්නේ හේතු ගැටුම නිසාමයි වේදනාව හටගත්තේ වේදනාව කියන්නේ මොකක්ද දැනෙන බව හිතට දැනෙන බව වේදනාව හිතට දැනෙන බව කියන්නේ මොකද්ද සෝමනස්ස කියලා සුඛයක් දැනෙනවාට කියන සෝමනස්ස දුකයක් දැනෙනවාට දෝමනස්ස හිතට උනේ කායගත ගැටෙනවාට සුඛ සුඛ කියන්නේ කායට ගැටෙනවා දුක එකයිද කියන්නේ සුඛ සෝමනස්ස දුක දෝමනස්ස සිතයි දෙකේ වේදනා දෙක අපි කරමු දෙක එතකොට දැන් අපි තේරුම් ගත්තා ඇහැට රූප පේනකොටම වේදනාව හටගත්තා එනම් නිසාමයි හටගත්තේ මේ අනිත්‍ය සංඥා වඩන හැටි කියන්නේ නිකම් අනිත්‍යයි බොරුවට කියවන්න එපා පෙනුන නිසාමයි වේදනාව හටගත්තේ හඳුන ගැනීමද හටගත්ත පෙනුන නිසාමයි ඒ හඳුන ගැනීම ඇසුරු කරන්න සංසාරුනේ තනම නිසාමයි විඥානේ පහළුනේ තනම නිසාමයි මෙතනින් පැත්තකට ගියාම මේ රූපයෙන් පංච උපාදාන ස්කන්ධයම නැති වෙනවා කියලා කොහොමද දකින්නේ ඇත්ත ඇති දෙයින් දැක්කම සත්‍ය ඥාන කියන්නේ අපි තේරුණා නේද ඒවන් තිපරිවත්ත මේ සත්‍ය ඥානය නෝද මේක අපිට දුන්නේ මහා කාරුණික තථාගත විතරාගී අසන සමබුදු පියාණන් වහන්සේ දැන් අපිට බුදුහමඳු කියන්නේ දැන් අපි ගලපගෙන අපෙන් බලන්න. දැන් වැඩේ තියෙන අපෙන් ගලවන්න දැක්කා ඇති ගන්න තියෙන්නේ. ගලපොත් හරි කවුද? දුකේ නිදාසු කෙනෙක් ඉන්නේ. දුකු ස්කන්ධ නැහැ. රහත් උනා කියන්නේ මොකටද? මම මේ ඉස්සර කිව්වා නේද? ඔය දැන් ආන එක උත්තරේ මම හම්බේ ගන්නවා. රහත් උනා කියන්නේ පුජ්‍යලෙක් රහත් වෙනවද?
ඒ දුර්ගල භාවය කාරුණික කරලා තියෙනවා අපි රහතන් වහන්සේ කියන කවුද රහතන් වහන්සේ කියන්නේ කියන්නේ නැහැ නේද ජයි රහතන් වහන්සේ යනු දුක් වෙන ස්කන්ධ පහල නමනවට කියනවා දුක් නිරෝධයට කියන අනිත් නම රහත් දෙච්චර ඉතින් රහතන් වහන්සේ කියලා දෙන්න නැහැ මක් පිළිගන්න කොහොමද මේක ඉන්නේ අනේ මම රහත්ලා කියලා කෑ ගහලා නොකියන්නේ රහත් වෙන්නේ ඇන්නේ මේක අපි දන්නවා මේ සම්බුද්ධං කන්න කියලා උනානේ කටට කටට කෙලින්ම මොකක් මොලේ මොකක් නිසා සිතෙන් අඳුරගත්ත නිසා සිත හඳුරගත්ත මොකක් මොලේද ඇහැ රූප දැක්ක නිසා ඇහැ රූප දැක්කම ඒකට උදව් කරනවා අතීත මුරුව ඒවා ධර්ම ගොඩක් තිබිච්ච හැටි මේ කෙලම් වලදම මෙච්චර ගොඩක් තිබුණා මේ ගොඩක් දැක්කොත් පෙර නොයසු ධර්මයක් දැක්ක නේද දැන් ධර්මයේ දකින්නකොට අපිට රූපය සිදු වෙයිද සිත ඇතුලේ නෝක දකිති රූපේ නිරෝධය නේද රූපේම නිරෝධය රූප නිරෝධය කියන්නේ රූපය සිදු නොවනෝ කියන රූප නිසා හටගන්න වේදනාවක් නැහැ වේදනාව නිරෝධය කියන්නේ රූපේ හඳුනන බවක් නැහැ ඇයි හඳුනගත්තොත් වේදනාව නියත හඳුනා ඉස්සෙන වේදනාව රූපේ උදව් කරන වේදනාව සංඥා සංකාර දැන් සකසීමක් තියෙනවා නිසංකාරය අන්න නිසංකාර කියන්නේ එතෙන්ට හිත බලනකොටම නිසංකාරය නිසංකාර ගතං චිත්තං සංහනං සයමජ්ජක තෙම තණ්හාව නැති තැන ඕකට තමයි ප්‍රපෝසල් මිදම් වික්කේ චිත්තං කාංජකෝ ආලන්ද කිව්වක් කියලා හිපක් කියලා උපක් කියලා නැති තැන ප්‍රපෝසල් චිත්ත තේරණේ කියන එක මැවිල නිවන් දකින්න දුකන්නම් ජීව ත්‍රිජී නිවන් දකින්න මරණ නියත වෙන සම්බන්ධය මේ කොහොමද මාරු වෙන්නේ ඒ රැඳෙන්නේ නැත්නම් නිවන්ද කියලා කියන්නේ ඒ පැටලුම නිසායි අපේ නියුම් කැලලක නිවන් සැපලේ දේවා ගහලා එමුත් අපි දෙස් කියන පිළිමවල නැයි මම මැරියා කියවල කොහෙද කියලා හිතා ගන්න අනේ නිවන් සැපලේ දෙනවා නම් කොච්චර වටින මේ මොකෙන්ද අපි නිවිලා ඉන්නේ ආසාව නැති වෙලාවට නිවිලා නේද මම උපමාවක් තමයි කියන්නද බලන්න අපේ ඉඳන ගානවල තව ඉඳමක පොල් ගෙඩියක් වෙන්න තිබුණා. ඒ ඉඳම මිනිස්සු අපේ හතුරු. අපේ පොල් ගෙඩියක් වෙන්න තිබුණා. ඩොක්ටර් රද්ද හැනකොට කෙනෙක් ඇහෙනවා දුවනවා. අපිට තරහ එනවද නැද්ද? එනවා. අපි ගිහිල්ලා මොකද කරන්නේ? අපේ ගහට එදෙන. හා අපේ ගෙඩිය තියෙනවා. දැන් තරහ දීද? දැන් අපි හිතන්නේ මොකද ඕකුන් දේවා? ඇයි ඉඳලා කමක් නැහැ. දැන් මොකද කියන්නේ? සැපද දුකද? ඒ දුක තමයි නිදවන. මොකද නිදවන? ඒ දේශෝ දේශෝ නිදානං සම්මාන සම්දේ හොති. දේශේ නිදන් ගන්නවා. දැක්ක? එතකොට අපි පොල් ගෙඩිය උදව් කරන්න ඇසුරු කරේ මොකක්ද? දේශේ ධර්මයේ දකින්නේ කිව්වේ. අපි ඒක හින්දා නිදින්. දැන් ඔහොම ඉති සද්දේ හොන්නේ නැහැ. තනකොළ ගන්නකට වැඩිලා කවුද ගෙඩිය පාරගෙනව ගෙඩියක්ද? සද්ද හැමෙත් නෑ නිකම දෙවිල නෑ නේද මෙයා ගිහින් ඉන්නේ පහක් විතර කිතුවා මේ පොල්ගෙඩිය පිට බලන්න හිටක් ගාව ගිහින් ඒක මොකද පොල්ගෙඩියද දැන් මොකෝ වෙන්නේ හොඩු වැඩන් ආවේ තේ මේ අක්කු හොඳව යගේ කායේ දේ මම ආවේ කියලා මොකෝ මට මතකයි මේ එකෙක් පොල්ගෙඩියක් කරන් යනවා මේක තමයි එහි තේරෙන්නේ තණ්හාය ජයති සෝතෝ සෝමේක ඒකේ නයිති කියලා නේ දැක්ක එහෙම ඇහුවට බෑ ඇහුවාම හරි මේව අහලා තමයි මේ දේවත් මේ ධර්ම දන්නේ දන්නවනේ අවිද්‍ය දෙවියා දුකවඳුන් ධර්ම ඇහුවට බලපෑනේ ඒ කියන්නේ ඒක නිසා මතක තියාගන්න ඕන ධර්ම කියලා හැදෙන්න තුන අහලා බෑ ශ්‍රද්ධාව සාදී වෙන්න තමයි අහන්න පුළුවන් මේ නිකන් මෙන්න එක හිත හිත දැන් ඊතර හිත ෆවුන්ඩේෂන් එක අතිවරවන්ට අනේක හිත හිත මෙතන හිටියන් ධර්මය අහලා ඒ හැබලද ඒත් නෑ ඒ හෙත්තිමලද ඒත් නෑ මේ හෙත්තිමලද ඒත් නෑ මේ කියන්න දෙයක් වටනන්නේ නෑ ඔන්න ඔහොමයි අපි ඉන්නේ දැන් දැන් කොහෙද ඉන්නේ පිටේ බලනකොට දැන් ඉන්නේ දැන් කඩ මතක් කරගන්න මෙහෙද මෙහෙ නම් හොඳයි මෙහෙ කොහෙද ලෞකිකයේ විදිහ දිහා බලන්න විද්‍යාව දිහා බලන්න මේ කියන එක අහගෙන සිතිය දිහා බලන් හිටියම එහෙ ඉඳලා අරේ ඉන්නා වගේ තමයි. තේරුණාද? අනේ ඒකයි ඥාණය. බුදුහාමුදුරුවෝ කියන්නේ සර්වඥතා ඥාණය. සියල්ල දකින ඥාණය. අපි සියල්ල තියෙන එක දැක ගන්න බෑ. මෙහි ඉඳන් දෙවියෙකුගේ හිත දකින්න. රත්නයේ කුඩු හිත දකින්න. මේක ඉහිලකට කුඩු හිත දකින්න.
අතීතෙත් දකින්න ආසාවක් නැහැ ඔච්චර චුතුක පාද ගන්න උපදවලා බලන්න අතීතෙත් බලන්න බුදුම ඥානය බුදුම හදන්න අපිට අපිට වෙන එක පේන අපි හිතන්නේ හරි කියලා අපිට ලේක්කේකින් අපි ලෝකේ අසුර කරන එහෙම නේද දැන් අපි තුන් වේගෙන් දුවාර හදිස්ස බලල කරන ඒ එන වේගෙන් සුප්පිය නැද්ද දැන් අපි මේ ගේ දොර අරගෙන ඉන්නවා පිටු සිද්ධාත අරගෙන ඉන්නවා කියන සිද්ධා අහන් ඉන්න වෙලාවේ දොර අරගෙන තිබුණේ තුවාල අරගෙන වේදනාවේ බලලා මොනව යට රීගන්න කුටි යට ඇලියට රීගන්නනේ දැන් අර වේදනාව කියන බලලා මේ දෙයක් කියලා එනවා බලලා බලලා වේදනාව කියන බලලා දුවන මේ අපි ඉන්නකම් අපි සිද්ධා අහන් එක්ක පාඩු තුවාල එක්ක මම ගණනහන බලලා එක එනකොට අපි සුද්ධාන්නේ නැද්ද අපි ඇසුරුනේ කොහොමද බලලා දැන් අපි දන්නේ අපි දන්නේ දැන් මොකද සිද්ධ වෙනවද? ඉතින් මොකදනේ? දැන් බුදුම හිතනවා බුදුහාමුදුරුවෝ කියන්නේ ඕයා නෝවනේ බුදුහාමුදුරුවෝ මොන දැන් අපිට හිතන්නේ බුදුහාමුදුරුවෝ අවිද්‍යාපත්‍ය සංසාර සංසාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප මේ කියන්නේ මොනවද? මම කියන්නේ ওই ටික දැන් ওই ටික ගලපල පෙන්නන්න හදා. අයිතිවල් කියන්නේ මොකද්ද? අයිතිවල් කියන්නේ අපි අහලා තියෙන කේම කිව්ව චතුරාර්ය සත්‍ය වැඩ දෙන්නේ නැති එක. හේතු කොහොමද දෙන්නේ කියලා. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒකනේ. කොහොමද දෙන්නේ නැති බවද? වචන වලින්ද, පොතෙන්ද, හිතෙන්ද? කෙනෙකුට හිතන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය පාඩම් නැති එක දන්නේ නැහැ දුක දෙන්නේ නැති. මේක හොරේ චතුරාර්ය සත්‍ය දකින්න. දුක දකින්න දුක කොහෙද තියෙන්නේ? ඔද්දේ විතර හිතේ. හිතේ. එහෙනම් දුක කොහෙන්ද දකින්නේ කියලා? හිතේ. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක දුක හිතෙන් දකින්නේ නැත්නම් දුකට හේතු බලන්න කියලා දකින්නකොට අපි දුක නෙමෙයි නිරෝධ කරන්නේ. දුක නහන්න මොකද කරන්නේ යන්නේ? බල්ලා යවන්න යන්නේ. බල්ලා එනකොට දුක නේද? එහෙනම් රහතන්වාද බස්සේ ගියා. මේක තේරුම් ගන්න හොඳට. බල්ලා රූපය, ඇසට රූපය. බල්ල ඉස්සරහා මට හටගත්තේ ද්වේෂය මං ගිනිගන්නේ මගේ ද්වේෂය මං නරකුනේ ද්වේෂය දැන් දේනවා හරි නේද දැන් ඇයිද දුක අඳුරන්නේ නැද්ද දුක දුකට හේතුවක් අඳුරන්න දුකට හේතුව තණ්හා තණ්හාව කියන්නේ මොකක්ද අරමුණ හි බැඳුණු බව අපි තණ්හාය කියන්නේ මොකද මොකද තණ්හාව කියලා කියන්නේ සංකප්ප රාග පුරුෂස්ස කාම මේකේ කාම අයාල චිත්‍රාණියෝගේ දැන් එතකොට සංකල්පයකට ඇමිලා ඉන්නා නම් ඒක තියෙන රාගය සංකල්පයේ ඇලුම බව රාගය හරිනේ ඒකට ඊළඟට ඒක දැන් ශක්ති දෙකක් එකතු වුණම කාම වෙනවා අරමුණ ක්‍රියාත්මක කරන ගුණම වෙනවා මේ අරමුණ දැන් ඔන්න තියෙන අපිට දැන් තියෙන බල්ලා කටිනකොට ද්වේෂි කියන අරමුණ අරමුණ වැරදි කියලා මොකද කියනවා කියන්නේ මොකද්ද දුක හඳුරන්නේ නැහැ හරි නේද දැන් ද්වේෂය හඳුරන්නේ කියලා මොකද්ද දුක හඳුරන්නේ නැහැ ඒ කියන්නේ එහෙනම් දුක අයිති වෙලා අයිති මා කියන්නේ මොකද්ද අපි අල්ලන්නේ මොකද්ද බල්ලක ගන්නවා මේ ද්වේෂය ද්වේෂයට ඇලිලා අන්නේ ද්වේෂයට කියන කාමය කියලා ද්වේෂය අනු හඳුනන්නේ කාමයට තරක් තමයි එතකොට කාමයට අපි බැඳිලා ඉන්න මොකෙන්ද අන්නාවේ අපි අල්ලගෙන හරි කියලා අන්න කියන කාම තමයි දැන් මේ කාමයට අරමුණ ඉස්සර ගන්න නැන්නේ නේද ඉස්සර ගන්න ඒකද කියන බව කියලා බව තණ්හා බල්ල එලවන්න යන්නේ බල්ල එලවනකම් මේ වෙච්ච සිද්ධිය නොදකින්න කාම තණ්හා බව තණ්හා තම තියෙන බල්ල එලවන්නේ හිතන හරි දෙය කරා කියලා නම් බව තණ්හා හරි යන්න දැන් මම සැපවට පාත් වුණා කියලා හිතයි බල්ල නැති එක සැපයි කියලා හිතන එකම බව තණ්හා ඒ කියන්නේ මොකද? අනුූපී භවත ඇලීම විභව ගන්න. බාහිරේ නිදහස් වීමම බාහිරේ නිදහස් වෙන අරමුණක් උපදවන වෙන ඒකේ නිදහස් වීම හරි කියලා ඉතන එකද කියන විභව ගන්නවා. තේරුණා කියන්නේ? එතකොට අයිතිය කියන්නේ මොකද්ද?
දුකට ගන්න කම. දුකට හේතුව තණ්හාව තියෙන තැන හඳුනන්නේ නැති බව. දැන් ඔය දුකයි දුකට හේතුවයි හඳුනන්නේ කියන්නේ කවුද? ප්‍රත්‍යඥයනේ. දැන් දුක දුකට හේතුව හඳුනන. දැන් මේ අවිද්‍යාව කියලාද විද්‍යාව කියලාද? විද්‍යාව කරන සම්බන්ධයි. විද්‍යාව කියන්නේ අවිද්‍යාව නෑ යා. හේතුඵල ධර්මයක් දකිනවා. ආහාර රූප ගැටුම නිසා ඒක හේතුඵල ධර්ම. ගැටුම නිසා හටගත් දේශේ, දේශේ වරදක්. දැන් අවිද්‍යාවද විද්‍යාවද? විද්‍යාව කරන සම්බන්ධයි විද්‍යාවද පාඩේ. මොනවද විද්‍යාව කියන්නේ? දැන් සංහව හටගන්නේ. හටගන්න. ආන්න ඒකට කියනවා සංහව නිරෝධය කියලා. දැන් මේ සංහව නිරෝධ මතම යෝතස්සා හේව සංහවය අසේස විහාර නිරෝධෝ. අන්න දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා. දුක්ඛ නිරෝධය සිද්ධ වෙන මොකක් නිසා? දුකයි දුකට හේතුවයි දැනගත්තට පස්සේ. දුක්ඛ නිරෝධය ඉබේ සිද්ධ වෙනවා සාක්ෂාත් වෙනවා. ඉතින් දුක්ඛ නිරෝධය අරිය සත්‍ය සත්‍තිකාතම්ම. ඒක සත්‍යයි. එයි දුකයි දුකට හේතුවයි හඳුනන්නේ නිසා දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා සත්‍තිකාතම්ම. නිරෝධ භාවනී ප්‍රතිපදා අරිය සත්‍ය. නිරෝධ රූපෝ පේන්නේ කාටද? සමංගි ඥානෙට පේනවා. ඒකට කියන සම්මාදිට්ඨියේ ඉඳන මර අංග අට කාටද කියන්නේ? තමන්ටම තමන්ගේ සිහියට දෙනානේ මන් දැන් තණ්හාව නැති වුණා සංකල්පේ මිදුණා අන්න නිරෝධගාමී ප්‍රතිපදාව. එතකොට නිරෝධයට නිරෝධගාමී ප්‍රතිපදාවට කියන්නේ මොකද්ද? ආර්ය මඟ. දුකටයි දුක්ඛ සමුදයටයි කියන්නේ අනාර්ය මඟ ප්‍රත්‍යඥ වට්ටර. හැබැයි මිදුනේ තියෙන එක නැති හිත මිදෙන්න බැ. අපිට හටගත්ත තරහෙන් අපි මිදුනේ. තරහව වරදක් කියලා දකින්න බවම තරහ උපදින බව අනාර්ය වට්ටර. හැබැයි තරහ වරදක් කියලා දකින්න බව ආර්ය ඥානයක් නිසා මේකට කියන කල්යාණ පුතඥය. ඒවනේ කල්යාණ පුතඥයේ පුත ලැබෙන ඵලය තමයි දුක්ඛ නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාව. තේරුම් නැතිනේ. ඉතින් අපි පොඩි ඉගෙනීමක් අරගෙන අපි බොහෝම සත්‍යයෙන් බොහෝම සමාජයෙන් එක්කිනාගේ මේ සතර දුක් කියලා වර කරන් යන ගමන යමු. මේ ඉන්න කිසිම කෙනෙක් වෙන වෙනකට ආපුවානේ දුක්ඛ නිරෝධයට ආපුවානේ. එහෙනම් නිසා මම ඇවිල්ලා ඉන්නේ ඒකට නම් මම දුක් නොවිල මේක කරන එකයි මගේ වැඩේ වෙන්නේ. එතන නේද? ඉතල මම නිදහස් වෙනවා. සම්පූර්ණයි අනුගාය වන්නදක් හරි දෙන්න ගොස්සම වෙන්න මාත්. ඊළඟට මොකද කරන්නේ? අන්න මේකයි කියලා දෙන්නේ. හරි. එහෙනම් මම ඔබ සියලු දෙනාටම මම මේ මොහොත දක්වා කළ මේ ආර්ය වූ සත්‍යෝද නිර්මලෝද මේ මහා කාරණ තථාගතයන් වහන්සේ දේශනා කරවදාළ සත්‍යධර්මයේ ඒ සත්‍ය උදලෙන් උසෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට මම මේ තියෙන විවර වේවා.